ඒ කාලීටපු භාතිය ජයකොඩිට එන්නේ මේ මට මාර ශෝක කියල හිතාගෙන යන්නේ හෝ අද මාරයි කියල හිතා ලිම්කට් ජීන්ඩක් ඇදන වීකෙන් පාක් ඉතර ඇදගෙන ඉටිය මං කර්මය විශවාස කරනවා. හැබැයි මං ඒත් එක්කම විශවාස කරනවා කර්මයට ෆුල්ලිට දෙන්නත් හොඳ නෑගල්. මං අද ඉන්න මේ YouTube එක ඉන්න කොල්ල කෙල්ලොන්ටත් කියනවා තමන් ගන්න වාහනය අදාළ කරගන්න එපා ෆෑන්ස්ලට. පලනි පෙම්මති තා මතකද මතකය බේවක් මෙමන මටාර හඬබට වගේ අද ඉන්න අත වලුත් ළමයි සනුවල උමරියලා දනිත් ශ්‍රීලා වස්තිලා ඔය වගේ ඉන්න අපිත් දැනගන්න ඕන ඕක තමයි අලුත් දේ කියලා අපිත් දැනගන්න ඕනේ කාලෝ චිත්‍ර වෙනස් වෙන. මම මේ කියන්නේ ජාතික බලවේග ගැන නෙවෙයි. ජාතික බලවේග ගැන අපිත් බොහොම ජාති හිතාශී මිනිස්සු. මගේ ජීවිතේ බ්ලැක් පැචස් කීපයක් තියෙනවා. මම ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ ඉන්න පොඩි පොඩි අය අපේ යාළුවෝ එහෙම ඉස්සර මට බබ්බක් ගාලා විහිළු කරනවා. ඇයි මට ඊර වෙනවා. ඇවිල්ලා මං ගෙදර ඇවිල්ලා ඇඬුවා. පුතුම විදියට ඇඬුවා. අන්න මේගොල්ලෝ මට මෙහෙම කියනවා තාත්තා මට කතා කරලා කිව්වා දැන් ඔයා ඇවිල්ලා ඔයාගේ උස මහත කළු මිටි එක ඔයාට හම්බෙච්ච දෙයක්නේ ඔයාට ඒක නඩුවේ කියලා මුත් කරන්න බෑනේ. ඒ වගේම තමයි ඕකත්. මෙතැන් සිට ඔබ නැරඹීමට සූදානම් වන්නේ හරි ටීවී YouTube channel ඔස්සේ විකාශනය වන ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහන. ඉතින් තවමත් හරි ටීවී YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ පල්ලෙ හැදින බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඒ වගේම තමයි හරි ක්‍රියේෂන් සහ ලහිරු මුදලිගේ YouTube channel දෙකත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් බොහොම වටිනා අලුත්ම iPhone ජංගම දුරකථනයක් දිනා ගන්නට පුළුවන්. කරන්න තියෙන බොහොම පහසු වැඩක්. ඔබ මොබිටෙල් පාරිභෝගිකයෙක් නම් harikuis.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා කැමති සබ්ජෙක්ට් එකට උත්තර ලබා දෙන්න. ඔයා වැඩිම ලකුණු ගන්න කෙනා වුණොත් ඔයා තමයි මේ වටිනා iPhone ජංගම දුරකථනයේ අයිතිකාරයා වෙන්නේ. සම්පූර්ණ නම භාතිය ජයකොඩි. වයස 43යි. පාසල් ගියේ ආනන්ද විද්‍යාලයට. ඊට ඉස්සෙල්ලා මම ඉසිපතන විද්‍යාලයට පොඩි කාලයක් ගියා. කියන්නේ අවුරුදු 1ක් 2ක් වගේ කාලයක් ගියා. ඉන්දියාවේ පාසල් ගියා අවුරුදු 3ක් විතර. හේතුව ආමියකෙන් ඉස්සර එක එක ඔය කෝසස් වලට යවනවා. ඉතින් 80 ගණන් වල ගියේ. එතකොට තාත්තා ඉස්සෙල්ලා 80 ගණන් වල යනකොට අපිවත් එක්ක යන්න පුළුවන්. ඒ කියන්නේ ඒක එතකොට 3 year course එකක්. එතකොට family එක පිටින් යනවා. ඔව්. එතකොට එහේ ඉස්කෝලේ එකක් ඒ හැම්බ ගේම් ඉස්කෝලේ තියෙනවා. ඉතින් ඒ ඉස්කෝලේ තමයි ගියේ ඉස්සෙල්ලම. ඉන්දියාවේ කොහෙද? ඉන්දියාවේ පූනා. පූනා කියලා කියන්නේ පුණේ කියලා තමයි ලියන්නේ. පූනා බල. එතකොට වයස? වයස අවුරුදු 3 වගේ ගියා. අපෝ 7 වගේ ආවේ. 7 වගේ ආවේ. ආගම? බුද්ධාගම. බුද්ධාගම. ජාතිය? අපේ ලංකාවේ ඇතුළේ විදියට ගත්තොත් සිංහල, ජාති අතර විදියට ගත්තොත් ශ්‍රී ලාංකික. ඔබ රැකියාවක් කරාද? රැකියාවක් කරා පොඩි කාලයක්. මොනවද කරේ? මගේ උපාධිය හදාරලා උපාධිය පාස් වුණාට පස්සේ එක කම්පැනි එකක වර්ක් කරා අවුරුද්දක් කමාරක් විතර වැඩ කළා. ඒ අතරේ මේක කරා, මේක කළා, මේක හරි ගියා, මේකෙන් අසල වෙලා මේ වැඩේ පටන් ගත්තා ෆුල් ටයිම්. දැන් මොනවද ව්‍යාපාර? ව්‍යාපාර කීපයක් තියෙනවා අපිට. ව්‍යාපාර 6ක් 7ක් තියෙනවා. ඉවෙන්ට්ස්, ඇඩ්වර්ටයිසිං, ඔග්මෙන්ටඩ් රියැලිටි, වර්චුවල් රියැලිටි වගේ හදන කම්පනීස්. එතකොට තව එක එක ෆීල්ඩ්ස් වල තියෙනවා තව කම්පනීස් කීපයක්. බොමාදරෙන් පිළිගන්නවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට භාතිය ජයකොඩි. ඔබ සන්තුෂ් නම්? ඔව්. ඔයා භාතිය වඳුරන්නේ කොහොමද? මම සන්තුෂ් නම් භාතිය වඳුරන්නේ කොහොමද කියලා. මං හිතන්නේ මෙහෙමයි ටිකක් ඉක්මනට කේන්ති යන සමහර වෙලාවට හිතන්න කලින් චුට්ටක් ආවේගශීලී වෙන. හැබැයි කවදාවත් තමන්ගේ යාළුවෙකුට අකරතැබ්බයක් කරන්නේ නැති සහ තමන්ගේ යාළුවෙකුට ඒ කියන්නේ නිකන් ගිහිල්ලා අර පොඩ්ඩක් ෂේප් එකේ ගිහිල්ලා යාළුවව මාරු දෙයක් යන්නේ නැති ඕනෑම අවස්ථාවක ඕනෑම කෙනෙකුට මේ 100%ක් සාධාරණත්වයක් ඉෂ්ට කරන්න හදන කෙනෙක් හිටියට. එහෙම තමයි වා සන්තෝෂ් නම් භාතියෝ දකින්නේ. මං හිතන්නේ මේ අම්මව දකින්නේ තේමයි. ඉතින් කාලයක් එකට අපිට වර්ක් කරන්න වෙන්නේ. ඔබේ බිරිඳ කොහොමද සැමියාව දකින්න ඇත්තේ? මගේ බිරිඳ නම් සැමියාව දකින්න ඇත්තේ මෙහෙමයි. එයාට බොහොම ෆේත්ෆුල් කෙනෙක් හැටියට මාව දකින්නවා කියන එක නම් මම දන්නවා. සහ හැබැයි වර්ක් වලට, ඒ කියන්නේ වර්ක් ලයිෆ් එක තියෙන්නේ මගේ
වැඩවලට හුඟක් කාලය දානවා කියලා කියන එක නම් එයාට පේනවා ඇති හුඟක්. ඉතින් එයාත් හැබැයි ඒකට දැන් ගොඩක් ඇඩ්ජස්ට් වෙලා ඉන්නේ. ඉතින් එයාට මට ෂුවර් පේනවා ඇත්තේ. ඒ කියන්නේ තමන්ගේ දුවට, තමන්ගේ බිරිඳට, තමන්ගේ අම්මට, තමන්ගේ නෑදෑයන්ට, තමන්ගේ යාළුවන්ට හුඟක් ආදරය කරන ඒගොල්ලන්ට බොහොම, ඒ කියන්නේ අර කියන්නේ අර ඒගොල්ලන්ට බොහොම හදවතින්ම ඒගොල්ලන් එක්ක සමීප. හැබැයි ඒ සියලු දේම තිබ්බත් තමන්ගේ හැඩවලට ගොඩක් එෆර්ට් එක යොදවන කෙනෙක් හැටියට තමයි පේනවා ඇත්තේ. දුවගෙන් ඇහුවොත් තාත්තා ගැන මොනවා කියයිද? එයාත් එහෙමම තමයි කියනවා ඇත්තේ. ඇත්තටම බාති ජයගුරු කියන්නේ කවුද? ඇත්තටම බාති ජයගුරු කියන්නේ මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්, චූටි කාලේ ඉඳන් සෑහෙන ඩ්‍රීම්ස් දැකපු කෙනෙක්. කියන්නේ හුඟක් මට හින මගේ ඔළුවේ සෑහෙන වැඩ කරපු කෙනෙක්. ඉතින් මම ඒ සිහින සැබෑ කරගන්න ගොඩක් එෆර්ට් එක දාන කෙනෙක්. සා ඒ එෆර්ට් එක දාද්දී මට තිබුණ ප්‍රශ්නයක් තමයි මේ ඔයගලන්ට දන්නවා මේ කතා කිරීමේ ඉෂු එක. ඒ කතා කිරීමේ ප්‍රශ්නේ හන්දා 100ට 400ක් විතර එෆර්ට් එක දාන්න සිද්ධ වෙච්ච කෙනෙක්. ඉතින් ඒ 100ට 400 විතර එෆර්ට් එක දාද්දී තේරිච්ච දෙයක් තමයි මේ ලෝකේ 100ට 100ක් කියන්නේ හොඳට ඉපදින කට්ටිය ඉන්නවා නේද? සියලු දේම සර්වසම්පූර්ණ කියන්නේ එහෙම නෙමෙයි. සාමාන්‍ය ලෝකෙ මට්ටමට සර්වසම්පූර්ණ ඉපදිනවා. සර්වසම්පූර්ණ කියන්නේ මම මේ සල්ලි අතින් එහෙම නෙමෙයි. මම කියන්නේ අංග පසඟ හොඳට පිහිටලා ශාරීරිකව සහ මානසිකව හොඳට ඉන්න අයගෙ තියෙන ප්‍රශ්නයක් තමයි. ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැති එක. ගොඩක් කියන්නේ හුඟක් වෙලාවට ලෝකේ ඉන්න ගොඩක් කට්ටිය හිතන්නේ මට මොකක් හරි කරගන්න මේ වුණොත් මේ අරයා මට හිතලා මාව කපනවා. එයා මට එන්න දෙන්නේ. අරගොල්ලෝ ඉඳගෙන ඒගොල්ලන්ගේ පැත්තට අදින්නේ. හැබැයි එහෙම නෑ. කවුරුවත් හිතන්නේ නෑ. අර ඒක මම ඉංග්‍රීසියෙන් කියන එක වචනයක් circumstantial කියන්නේ. circumstantial කියලා කියන්නේ කියන්නේ දැන් මම අහවල් appointment එකකට දැම්මහම ඔයා මම දානවද කියලා දන්නේ නැහැ. ඔයත් දානවා. ඔයාට හම්බෙනවා. එතකොට මට හිතා ගන්න පුළුවන් කාරණා දෙකක් තියෙනවා මේ circumstantially එදාට ඔයා දැම්ම නැත්තම් නෑ මම දානවා කියලා හිතාගෙන එයා දැම්ම. හුඟක් මිනිස්සු ඒ වගේ කියන එක මට තේරුණා ඉස්කෝලේ යන කාලේ. ඉතින් ඒ හින්දා ඔබ මාව අදටත් දන්න ඇති. කාත් එක්කවත් මගේ එහෙම මෙහෙම ඒ කියන්නේ හැප්පෙන ඒවා නෑ. කාත් එක්කවත් ගැටණ නෑ. ගැටණයක් ආවත් ඒක පොඩි කාලයක් තිබි ලෙවල් එකට අක් ගාලා අපි බේර ගන්නවා. ඒක ඔබ හොඳටම දන්නවා. මොකද ඔබ ඒ කාලේ නම් අපි වාසය කරපු කෙනෙක්. සහ ඉන්ඩස්ට්‍රි එකේ සහ ලෝකේ කාත් එක්කවත් කේන්තියකුත් නැහැ. මොකද ඒකට හේතුව මේ ලෝකේ ගොඩාක් දේවල් වෙන්නේ සර්කම්ස්ටැන්ෂල් දේවල් උඩ. හැබැයි අපි හිතනවා අරයා කරා, මෙයා කරා, මෙයා හින්දා, අරයා හින්දා, ලෝකෙ හින්දා එහෙම වෙන දේවල් කියලා. ඔබට ජීවිතේ මිස් වෙච්ච දේවල් තියෙනවද? මිස් වෙච්ච එක දෙයක් තියෙනවා. මොකද්ද? මගේ තාත්තා. මොකද මගේ තාත්තා ඇවිල්ලා ඉස්සර කියන්නේ මගේ තාත්තාව ගත්තොත් ආමි එකේ හිටියේ. අපි හොඳට හිටපු කට්ටිය කියන්නේ එහෙම මේ හොඳට හිටපු කට්ටිය. හැබැයි අතේ ගොඩක් ඒ දවස්වල සල්ලි නැහැ. මොකද මගේ තාත්තා ඇවිල්ලා ආමි එකේ ආමි ඔෆිස කෙනෙක්. හොඳට කාලා බීලා ඇති වෙන්න තරමට තාත්තට පඩියක් හම්බෙනවා. අපිට ඒකෙන් සැලකුවා හොඳට. අධ්‍යාපනය ලබා දුන්නා. ඒ කාලේ මගේ තිබුණ ඩ්‍රීම් එකක් තමයි කවදා හරි මම හොඳ තැනකට ගියොත් තාත්තට හොඳට සලකනවා කියන එක. ඒ කියන්නේ අපේ තාත්තත් ආසයි ඉස්සර හොඳ දේවල් කරන්න. හැබැයි එයා හිතාමතාම ඒ ටික ටික අඩු කරා. ඇයි? ඒ කියන්නේ අධ්‍යාපනය දෙන්න ඕනින්ද අපිට? ඒ කියන්නේ මට අපිට කියන මම මේ කියන්නේ මම අර අපි කියන වචන ගොඩක් පාවිච්චි කරන සන්තෝෂ. මම ඔක්කොමලත් එක්ක මම එහෙම අපි කියන තැනේ ඉන්න කෙනෙක්. හැබැයි මට අධ්‍යාපනය දෙන්න ඕනින්ද තාත්තා ගොඩක් දේවල් සැක්‍රිෆයිස් කරා. ඉතින් මම ඒ කාලේ අපේ අම්මටත් කියනවා කවදා හරි මම හොඳ තැනකට ගියොත් දන්නේ නැහැ නේ අපෝ අපි ලඟ කවුරුත් දන්නේ නැහැ ඉස්කෝලේ කවුරුත් මොකද වෙන්නේ කියලා. ඉතින් ආණ්ඩුවේ සේවකගේ කුගේ තමයි කැටියට මට ඕන වුණා කවදා හරි මම මොන යම් ශාස්ත්‍රයේ හොඳ තැනකට ගියොත් තාත්තට ඒ කරගන්න ආස තිබුණාට තාත්තා කරෙන් ඇති දේවල් තාත්තට දෙන්න. හැබැයි මම මේ ශාස්ත්‍රයට ඇවිල්ලා අවුරුද්දකින් වගේ තාත්තා අන්තරාවක්. ඒක තමයි එකම දේ මගේ ජීවිතේ මිස් වෙන. හැබැයි ඊට අමතරව මගේ ජීවිතේ හැම
එකැන හෙග්‍රෙට්ස් කියලා මංහිතන්නෑ මොනවත් තිනා කියලා. මොක දෙකට හේතුව මගේ ජීවිතය හැම ස්ථානයකදිම මම හරි කියලා ඉවැලුවේට් කල මගේ හර්ද ශක්ෂයට එකගම තමයි කරපුගත් දේවල් කරේ කවදරි සහ මම ඒ කරන දේට ෆුල් එෆට් එකක් දාන. ඉතින් මම දන්නවා ඉතින් එතනින් එහාට එෆට් එකක් දාන්න බෑනේ. ඉතින් ඒක ෆේල් වුණත් මට ඒක ගැන රිග්‍රෙට් ආන්නේ. කවදරි බාතිය ජයකොඩි ඔබ ගැන පොතක් ලිව්වොත් ඔබම ලිව්වොත් බාතිය ඔබ තාත්තා ගැන ලියන අමතක නොවන මතකය මොකක්ද? සටහන මොකක්ද? තාත්තා ගැන ලියන අමතක නොවන සටහන තමයි මගේ තාත්තයි අම්මයි දෙන්නත් එක මං හරි යාළු. මොකද තාත්තයි අම්මයි මමයි තමයි ඉන්නේ පවුලේ. ඒ තාත්තා මට දීපු සෑහෙන ඇඩ්වයිස් ගොඩක් තියෙනවා. ඒ සමහර ඇඩ්වයිස් ඇතුලේ ලොකු දේවල් තිබුණා. ඒ කාලේ තේරුන්නේ නැහැ, දැන් ගොඩක් තේරෙනවා ඒක. මම වට එකක් දෙකක් කියන්න. එකක් තමයි ඒ කාලේ දැන් ඔය දැන් පොඩ්ඩක් දැන් සෝන්ග් එකක් දාලා සිද්දුවක් දාලා ටිකක් අර ඇටෙම් පොත්තේ මෝරගෙන එනකොට තාත්තා එක දවසක් උදේ ඇවිල්ලා කියනවා, ඔයා උදේට ඇහැරුණාම හිතන්න ඔයා ඊයේ තමයි ස්ටාර් වෙලා හිටියේ. ඔයා අද ස්ටාර් කෙනෙක් නෙමෙයි, ඔයා ආයෙ පාරක් හෙට ස්ටාර් කෙනෙක් වෙන්න අද දවසේ ඒ කරා වගේම කාර්යභාරය කරන්න ඕනේ. ඉතින් ඔයා ඊයේ තමයි ඊයේ ඔයා ලොකු ස්ටාර් කෙනෙක්. හැබැයි අද ඔයා අද නෙමෙයි අදට නෙමෙයි හෙට ස්ටාර් වෙලා ඉන්න අද ඔයා ඒ වැඩ කරා වගේම වැඩ කරන්න කියලා එකක් කියනවා. ඊළඟ එක තමයි තාත්තා හැමතිස්සෙම කියපු එකක් තමයි මේ ලෝකෙ ඉන්න හැම දෙනාම ඉතාම හොඳ මිනිස්සු. හැබැයි හැමෝටම තියෙනවා පොඩි පොඩි අප්සෙට් පැත්තක් නැත්නම් කළු පැත්තක්. ඒ විදිහට හැමෝ ගැනම හිතන්න ගියාම හැමෝටම ඔයා මොකක් හරි චාන්ස් එකක් දෙනවා. සහ ඊට පස්සේ ඔයාට නිකන් අප්සෙට් කියලා හිතන මිනිස්සුන් එක්කත් ඔයාට කේන්තියන්නේ තරහ වෙන්නේ. ඔයා එතකොට හිතන්න ගන්නවා ඒ මිනිස්සෙක් තියෙන අර බ්ලැක් පැච් එක මට හරියන්නේ නැහැ. ඒත් මං ඈත් කරලා තියන්නම්. හැබැයි ඔයා කවදාවත් මේ මිනිස්සුත් එක්ක තරහ වෙන්නේ නැහැ කියන දේ. ඔය වගේ ගොඩාක් පොඩි 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 දේවල් මට ගොඩක් තැන්වලදී කියලා දෙනවා. මට තව එකක් මත මතකයි කියනවා. මම ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ ඉන්න පොඩි පොඩි අය අපේ යාළුවෝ එහෙම ඉස්සර මට බබ්බක් ගාලා විහිළු කරනවා. අයි මට ඊර වෙනවා. මම ඉතින් ඇවිල්ලා ගොඩක් මට මතකයි එක දවසක් තිබුණා මම 6 පන්ති විතර ඉන්නකොට. ඇවිල්ලා මං ගෙදර ඇවිල්ලා ඇඬුවා. පුතුම විදියට ඇඬුවා. ආන්න මේගොල්ලෝ මට මෙහෙම කියනවා. තාත්තා මට කතා කරලා කිව්වා, දැන් ඔයා ඇවිල්ලා දැන් ඔයාගේ උස මහත කළු මිටි එක ඔයාට හම්බෙච්ච දෙයන්නේ. ඔයාට ඒක නෑඬුවේ කියලා මූත් කරන්න බෑනේ. ඒ වගේම තමයි ඕකත්. ඕක ඔයාට උපත්තියෙන් උරුම වෙච්ච දෙයක්. ඔයා ඕක ඇක්සෙප්ට් කරලා එම්බ්‍රේස් කරගන්න තරමටම තමයි ඔයාට ඉදිරියට යන්න පුළුවන්. ඕකට අම්මටවත් හටවත් කිසිමක් දෙන්න බෑ. දැන් ඒ කාලේ අම්මා එහෙම ඕකට කරන්නේ නෑ 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 කියලා. ඕක නෑ නෙමෙයි. ඕක තියෙනවා. තියෙන දේ ඇක්සෙප්ට් කරන්න කියලා ඔය වගේ ගොඩාක් මට මගේ තාත්තත් එක්කම හරි ආලුයි ඉතින්. තාත්තා බොහොම මේ ඒ වගේ ගොඩාක් ඇඩ්වයිස් දීපු කෙනෙක්. මගේ ජීවිතේ මං හිතන්නේ කවුද කියලා ඇහුවොත් මගේ ඉන්න මේන් රෝල් මොඩල් මගේ තාත්තා තමයි අදටත් මගේ රෝල් මොඩල්. මොකද ඔහු ඉතාම බොහොම චාම්බට ජීවත් වෙච්ච චරිතයක්. හරි හොඳ මනුස්සයෙක් කියලා. ඕන්නම් අදටත් උද හමුදාවේ ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් කියන්නේ හරිම හොඳ කරුණාවන්ත චරිතයක් කියලා. හැමෝටම උදව් කරපු කෙනෙක්. ඉතින් ඒ ඔස්සේ මට ලැබිච්ච දේවල් ගැන මට තාත්තා ගැන ලියන පරිච්ඡේදයම තියෙයි මං ගැන මම පොතක් ලිව්වා. වාතය දැන් ඔය තාත්තා කියපු හැම කෙනාගේම ජීවිතේ තියෙන බ්ලැක් පැච් එක ගත්තොත් එහෙම ගත්තොත් ඔබේ ජීවිතේ තියෙන බ්ලැක් පැච් එක මොකද? මගේ ජීවිතේ තියෙන මගේ ජීවිතේ බ්ලැක් පැචස් කීපයක් තියෙනවා. බ්ලැක් පැච් එක කියන්නේ මට එකක් තමයි. මට ඉස්සර ගොඩක් මං ඒක දැන් බ්ලැක් පැච් එක තියෙනවා කියලා දන්නේ නැහැ. මං මාව ගොඩක් සංයමය කරගන්න. මට ඉස්සර ගොඩක් කේන්තියක්. ඒකට හේතුව මොකක් හරි යම්කිසි කාර්යයක් කරන්න ගියාම රයිට් අපේ ජාතියක් හැටියට අපි කම්මැලිනේ. සිංහල ජාතිය හෝ ශ්‍රී ලාංකික ජාතිය ගත්තත් කම්මැලි. තව තෝරරි කරලා දෙනවා නම් කැමති නෑ නේ. චූට් එකකට ගියොත් බලන්න අපි තව රටවල් වල ඇත්ත එක්ක අපි ෂූට් කරලා තියෙනවා. ලයිට් එක හිමීට උස්සනවා, කැමර එක හිමීට අල්ලනවා. ඒක බොන්න කියලා විනාඩි 20ක් විතර කාලෙ ගත කරනවා. අපිත් එහෙමයි. මම මේ කියන්නේ මේ අපේ ඉන්න මිනිස්සු නෙමෙයි, අපි ජාතියක් හැටියට අපේ ජානවල තියෙන ප්‍රශ්නයක් ඕක. ඇඟේ තියෙන දෙයක්. ඇඟේ තියෙන. ඉතින් අර සමහර වෙලාවට අර අපි අර ස්ටාර්ට් කරන කාලේ අලුත් දේවල් කරන්න ගියාම අයියෝ ඔක බැරි මරගාතමයි කියන්නේ. ඉතින් ඒ වගේ කාලේ මට හරියට කේන්ති යනවා. ඉතින් ගොඩක් ඕගොල්ලෝ ස්ටාර්ට් එකේදී මං ගැන ආලා තිබුණා. ගොඩාක් අපේ ශේස්ත්‍රී ඉඩ පායට මාව සෙට් වෙන්නේ.
නැද දිරවෙන්නද නෑ අර මම ඒ අර පැට කිලෝමීට සීට යන ඇත් එක පැට කිලෝමට එකසි පහට යන ගෙනාව පෙටෙන්න්න න මොකක්ද ඉතින් ඒක මං කොහොමකෝ මරි කරලා දැන් සංගමය කරල හදාගත්තා ඒක මට දැන් ගොඩක් කේතියන අඩු ඉස්සරට වට සෑන අඩු සහ ඉස්සර දැන් වාහනයක් කෙලෙව්වත් පාරේ උගක් වෙලාවට මේ කේන්තියන අයිසේ මොනාද කරන්න මිියෙන් දන්න ඉලවන්න දන්න දොය වගේම තියෙන දැම්මන් හිතන්නේ මට ඒ මනුස්සයව ආය හම්බෙනවද නෑ මට කලින් හම්බෙලා තියෙනවද නෑ මම මේ මනුස්සයට දැන් මේක කිව්වයි කියලා මේ මනුස්සයා හැදෙනවද නෑ හැබැයි ඔයා බලන්න ආදරෙන් කියන්න මට ඕක මං තැන දැන් ඒක මට වෙලා තියෙනවා එක දවසක් ගොඩක් ඉස්සර පාර මනුස්සේ පාර මැද වාහනේ වාහනේ පාක් කරලා ගිහිල්ලා වෙලා තියෙනවා ඒ කාල එතකොට බාතිය සතුෂුත් නේ මොක්කරදේ කවරු දන්නෙත් ඉතින් අද කාල බෑන බාතිය සතුෂුනාට පස දන්නන මනුස පෑන් කෙනෙක් වෙන්න පුළුවන් ඒ මනුස්සේ අපිට හරි ආදරයක මම ගිහිල්ල ඉති ඉස්සර කේන්තියන කියල ඒ මොකාද මේ කරන්න ගන්න ඉති මේ මිනිියක් දැන් ඉති ඔන්න විනාඩි පාලක් තරන්න ඊය පෙරේද මම මේ කියන්න පෙරේද අපේ පාර යන ගමන් එතන තියෙන පොඩි අප කඩයක් ඔතෙන්ට වාහන ඇන්දරට ඔයේ හිර කරගන්න බූන් ෆුඩ්ස් බූන් ෆුඩ්ස්ගේ අධිකාරයන්නට මගේ අනේ දේනේ පාකිමයක් හොයාගන්න ඒ පාර මේ පාර බ්ලොක් වෙනවා ඔබතුමා කඩේ ඉන්න බුද්ධම පාරේ තියෙන බූන් ෆුඩ් එකේ මොකක් හරි පාකින් සොලියුෂන් එකක් දෙන්න නැත්තම් මේ මිනිස්සු කියන්නේ මිනිසුන්ට නවත්තන්න දැනුත් තියන්න බෑ එතන හැමදාම රත්නින් මේ එක මිනිස්සෙක් ලොකු ප්‍රාඩෝ එකක් හරි මම මට මතක නැහැ ලෑන්ඩ් ක්‍රූසර් ගන්නවත් කියලා තියෙනවා ඔක්කො මිනිස්සු පෑගල හොන් ගන ල ම වාහන බැල ගිය හිල්ල මංක අර වාහන කාගෙද ගවාම කෙනෙකෝ පොතටියක් හ පත තියෙන ටිය ඒගැන හදිසිරි මොනාරකිවත් මට ගන්න පුළුවට මේ ඔව මේ වාහන මගේ මංකෝ අනේ ඩක් ගන්න අර හොඳට බ්ලොක් වෙලා තියෙන්නේ පුට ඉසරන්න අනේද කිය අනේ සොරි 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 කියල ගත්ත ඒකන මන්දන්න එක මේ බාතිය ඉද කියපු එකක්ත් මොත්ත් නෙේ කියපු ටෝන් එකද කියපු ටෝන් එක මට හොන්තට යකයි දම පාරය අදිත් අපි දන්නවන අපේ සාමානය අපේ ප්‍රීවිල් වල යන කට්ටිය ඇත්තියක් පෙට්ටු දානවන ඉස්සර ගෑගනකොට මිනිසුන්ට තරහ තැන්ගේ අනේ මල්ලි හොම එල්ල වන්නඩි පාගොල්ල බන්නකතිම් හම ලොබවාම අපිත් අමාරුවෙන කිවා හරි හරි අයි හරි හරි කියලා මි එති අපි එකනකාට කරුණාවගේම කතාගන්නවට මිනිස්ස ඇතරම හරි හොඳට සුවදත්තෙක් විසඳ ගන්න පුළුවන් ඉතින් ඔය වගේ මගේ බ්ලක් පච්ච තිබුණ මගේ අතරම් බ්ලක් පච්ච ඇතර ඒකම ගොඩක් සෝල් කරගන්න බන්න අනිත්තක තමයි වර්ක් ලයි් පැලන්ස කියන එක අපි ඔගලන්ට තියෙන ඔක්කොටම තියෙන ප්‍රශ්නයක් අපි වර්ක් කියන්න අපිට මේක වර්ක් එකක් නෙවෙනි අපිට මේක හබ් එකක් කියනකන්න නෙවේ අපි හරි ආදරෙන් කරන්නේ අපි කරන ්‍රක්ෂාව රැකියාව එතකොට සමහර වෙලාවට අර කෝම් ෆ්‍රන්ට් එක පොඩ්ඩක් අත පසුවීම් තියෙනවා ඒකින් දැන් පොඩ පොඩ හදාගන්න ඕවා තමයි මගේ තියෙන බ්ලැක් පැචස් ටික. බාතිය සන්තුෂ නැත්නම් BNS කියලානේ බ්‍රෑන්ඩ් එක හඳුන්වා ගන්න හඳුනන්නේ. මේක ඇත්තරම දැන් මේක නමක් වගේ සමහරලාට. ඉස්සර තිබ්බ සමහරලාට මේ බදනේ අපිත් දන්නවා මාධ්‍ය වැඩ කරද්දි සමහරලාට කතාන්නේ ඔබට කතා කරත් කතාන්නේ බාති සන්තුෂින්නවාද කියලා. සන්තුෂ්ට කතාරන්නෙත් එහෙමයි. ඕන තරම් අත්දැකීම් ඇති. මේක ඇත්තරම ජීවිතේට කොහොමද බලපෑවේ? මොකද මේක දැන් ඔබගේ නමේ බාතිය ජයකොඩි කියන නමින් නෙමෙයි හඳුනා ගන්න. මේක කොහොම ජීවිතේට බලපෑවේ? ලහිරු ජීවිතයට බලපෑමක් කියල දෙයක් නැති හේතුවක් මම කියන්නද. අපි මේ ඉන්ඩස්ට්‍රිකට ආවේ හිට්වෙන්ඩ හෝ එහෙම එකක් බලාපොරොත්වෙන් නෙවේ. අපි කවදාවත් මේ ඉන්ඩස්ට්‍රිකට එන්ඩ හිටපු දෙන්නෙකුත් නෙවේ. හරිද මන් නිකං ඔගලන්ට අපේ කතාවේ හරය කිව්වත් අපි දෙන්නම පාසල් අධ්‍යාපනයේදී අපි දෙන්න හොඳර කරපු දෙන්නේ. එකන් එහෙම අධ්‍යාපනය බැරි හින්දා ආනෑ ඒ ශේස්ත්‍රී අන්ඩ බෑ කියලා මොකක් පත් එහෙම කිටපු දෙන්නෙකුත් නෙමේ මට මතකයි මම ග්‍රේඩ් 11 විතර වෙනකම් ඕ කියන්නේ ඕ ඕ ලෙවල් පන්තියට වෙනකම් හොඳට ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් ෆෝර්ත් අතර ආපු කෙනෙක් ඊට පස්සේ ඒ ලෙවල් පන්තියට ආවට පස්සේ ගොඩාක් කරා ස්කෝලේ කරන්න තියෙන සෑහෙන කියන්නේ ඔය මේ කියන්නේ එක්ස්ට්‍රැක්ටරිස් ඔව් ගොඩාක්ම මම කරා සෑහෙන එක්ස්ට්‍රැක්ටරිස් කරා තව ගොඩක් දේවල් තියෙනවා මම මෙතන කියන්නේ නැහැ ඉති ගොඩක් දේවල් කරා ඉතින් ඒ හින්දා මට අන්තිම කියන්නේ ග්‍රේඩ් 12 13 වල ටික කඩුණා ලකුණු. එතකොට මෙහෙ මෙහෙදී එක්සෑම් එක කළා ඒ කියන්නේ කැම්පස් එකට යන්න තරම් මාක්ස් ආවේ නෑ හැබැයි ඊට පස්සේ අර උපාධිය මම කරන්න පටන් ගත්තේ 96 විතර 95 අය. කොහොමද මම උපාධියකුත් ගත්තා මෙහත් එහෙමයි. ඔස්ට්‍රේලියාව ගිහින් උපාධිය ගත්තා. ඊට පස්සේ අපි හොඳ කියන්නේ අපි ගියපු හැම ජොබ් එකකට කියන්නේ ජොබ් ඉන්ටර්විව්ස් කීපයකට ගිහිල්ලා හැම එකෙම මගේ ත්‍රූ උනා.
ඊපස්සේ හොඳ රස්සාවකුත් ගත්තා. අරගෙන ඉන්න කාලේ තමයි අපිට තේරිච්ච ප්‍රශ්නයක් තමයි ලංකාව ඇතුලේ අදටත් ඉන්නවා අන්ත තුනක්. අන්ත තුනක් මොනවද? එක අන්තයක් තමයි මම මේ කියන්නේ ජාතික බලවේග ගැන නෙවෙයි. ජාතික බලවේග ගැන අපිත් බොහොම ජාතිය හිතාශී මිනිස්සු. මම කියන්නේ ජාතික බලවේග ගැන නෙවෙයි. අර හීනමානෙන් පෙළෙන සෙට් එකක් ඉන්නවනේ. කියන්නේ අනිත් එකා කියලා දේ තේරෙන්නේ නැතිකොට තේරෙන්නේ නැහැ කියන්නේ නැතුව හීනමානෙන් පෙළෙන සෙට් එකක් ඉන්නවනේ. මේක විතරයි හොඳ. එක්කෝ කියන්නේ අර ශාස්ත්‍රීය පමණයි හොඳ. මේ රටේ තියෙන දේ ඇරෙන්න වෙන ලෝක කිසි රටක දෙයක් හොඳ නැහැ. ඊට පස්සේ තව සෙට් එකක් ඉන්නවා. ඒගොල්ලන් ඉන්නේ ඒ පැත්තේ නෙමෙයි අනිත් අද්දේ. නෑ, ඔක්කොම තියෙන මේ ජාති අතරේ තියෙන දේවල් විතරයි හොඳ. අපේ දේ හොඳ නැහැ කියලා තව සෙට් එකක් ඉන්නවා. හැබැයි ඔය දෙකම බොහොම පොඩි කොට්ටාශයක්. හැබැයි මේ කොට්ටාශ දෙකේ සද්දේ ගොඩක් වැඩි. ඒවා හිතන්න පන්ති කාමරයකට යනවා. පන්ති කාමරේ 40ක් ඉන්නවා. අපි යම්කිසි ක්‍රීඩා උත්සවයක් අපි ඕගනයිස් කරන්න යනවා. අපි ගිහිල්ලා අහනවා ඕගොල්ලෝ ආස ක්‍රීඩා මොකක්ද කියලා. අපි හිතමු මොකක් හරි පාපන්දු හරි හොකි වගේ ශ්‍රී ලංකාවේ ඒවා පොම චූටිටනේ පවත්වන ක්‍රීඩානේ. අපි හිතමු හොකි වලට කැමති ළමයි 5 දෙනෙක් ඉන්නවා. සද්දේ වැඩි. අපිට එන හොකි ඒගොල්ලන් ඉන්නේ තැන් තැන් හොකි කියලා පන්තිය වටෙන් මැහෙනවා. අපි හිතනවා හොකි කියලා. හැබැයි ඉතුරු 45 දෙනාම පන්තිය 50 දෙනෙන්න ඉතුරු 45 දෙනාම කැමති ක්‍රිකට් වලට. හැබැයි ඒගොල්ලෝ සද්ද කරන්නේ. ඒ වගේම තමයි අපේ ඉන්න යූත් එක සහ අපේ ඉන්න ලංකාවේ ජනතාවත්. 80%ක් විතර ඉන්නේ මධ්‍යස්ථව හිතන මිනිස්සු. අපේකමත් රැකගෙන ලෝකයට අරන් යන, ලෝකයේත් එක්කත් ගැටෙන්න ආස, ලෝකයේ දේවල් හොඳ දේවල් ඉගෙනගෙන අපේ දේ හදන්න පුළුවන් ආස මිනිස්සු කොට්ටාස එකක්කින්. ඒ කියන්නේ තමයි 80%ක් ඉන්නේ. හැබැයි ඔවුන් සද්ද කරන්නේ. අපේ මුළු රටටම වෙලා තියෙන ප්‍රශ්නේ ඒකයි. අර අන්තගාමී කොටස් දෙක තමයි සද්ද කරන්නේ. ඉතින් අපි හිතනවා මේ මුළු රටම මෙහෙමයි කියලා. ඕකම තමයි සංගීතය පැත්තෙන් ගත්තොත් ඒ කාලේ. රුකාන්ත ගුණතිලක මහත්මයා දක්වා අපේ මුළු ලංකාවේ සංගීතය මුළු ලෝකෙත් එක්කම හැපි හැපි ආවා. ඒ දවස්වල අපි ගත්තොත් ඒ කියන්නේ අමරදේව මහත්මයා, වික්‍රම් රත්නායක මහත්මයා, සීටී ෆර්නැන්ඩෝ, ක්ලරන්ස් විජේවර්ධනලා, ක්ලරන්ස් විජේවර්ධන මහත්මයා, මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා, ඔහොමම ගත්තොත් දේශීය සහ ජාත්‍යන්තරය කියන දේ තකට තක දිනුන. ජාත්‍යන්තරය එක්ක හැප්පෙන්න ඕන නම් අපිට හිටියස් සීටී ෆර්නැන්ඩෝ කොම ඒ කාලේ යන දේවල් දේශීයත්වයක් උපරිමයට තිබුණා. අපි කියන්නේ අමරදේව මහත්මයා, වික්‍රම් රත්නායක මහත්මයා, එතකොට අපේ හඳමාලනී මහත්මිය, ඔය වගේ මම මේ කීප දෙනාගෙන මොකද කියන්නේ, ලතා වල්පොල මහත්මිය පොප් ගායිකාවක් වගේ නේ තුමිය, පොප් පැත්තේ ජෝතිබාල මහත්මිය, ඔය වගේ අපිට හිටිය පරාසය. ඊට පස්සේ රූකාන්ත මහත්මිය දක්වා මම මේ කතා කරන්නේ ජාත්‍යන්තරත් එක්ක හැප්පෙනේ. අපි මේ වේගෙන් ඇවිල්ලා 1985 ඉඳන් චේන්ජ් කියන එක ගොඩාක් අඩු වුණා. ඊට පස්සේ අපේ પરම්පරාවට එනකොට ඔය මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ මැද හිටපු પરම්පරාව අතර මං වෙලා හිටියේ. ඔය හේතුවින්ද තමයි ඒගොල්ලෝ හොයන්න ගත්ත අපේකමට ටිකක් ළඟ ජාත්‍යන්තර දෙයක්. ඒක හොයන්න ගිහිල්ලා තමයි ඔය කාන් ලගේ පිටිපස්සේ, ඉන්දියාව පිටිපස්සේ එල්ලෙන්න ගන්නේ. මොකද ජාත්‍යන්තර සද්දයක් තියෙනවා, භාෂාවක් ටිකක් අර ඒ කියන්නේ හරියටම අර ජාත්‍යන්තරේ කිව්වට ඇමරිකන් ඉංග්ලිෂ් කියන්නේ US වලයි ඉංග්‍රීසි වලයි දේවලුත් නෙමෙයි. අපිට තේරුම් ගත හැකි ඒ ෆීලින් එක අපේ පාට ෆීලින් එක ළඟ ළඟ යනවා. අපේ හැම පාට සාරි අඳින්නේ ගිහිල්ලත් ඒ කියන්නේ දැන් අපි වගේ ගත්තොතින් ඒ කියන්නේ අම්මට තාත්තට ගිහිල්ලා වදිනවා. ඉතින් අපේ කල්චරලි සමානයි. ටක් ගාලා එල්ලෙනවා. ඉතින් ඔය ප්‍රශ්නේදී අපි සමහර වෙලාවට හුඟක් අපි ගිහිල්ලා එක තැනක අතරමං වෙනවා. මොකද අපි අපේකමටත් ආසයි, ලෝකෙත් එක්ක හැප්පෙන්නත් ආසයි. ඉතින් අපි අපිට කියලා ගීත කීපයක් කරගත්තා. ඕකට සන්තුෂ් හොඳ දෙයක් සන්තුෂ් කියනවා. එයා ඕස්ට්‍රේලියාවෙ ඉන්න කාලේ ඒ ජාත්‍යන්තරයේ විශ්වවිද්‍යාලේ තිබුණලු ඉන්ටර්නැෂනල් ඩේ එකක්. ওই ඉන්ටර්නැෂනල් ඩේ එක එයාගේ කතාව මේ. එයා කියන්නේ ඉතින් ඉන්ටර්නැෂනල් ඩේ එකේ ස්ටෝල්ස් ගහලා තිනවලු. ඉතින් උදේට ඇවිල්ලා ඉස්සෙල්ලාම තිබුණ ෆුඩ්
ෆුට් ටේස්ටිං එකේද අපේ ශ්‍රී ලංකන් ගර්ස් බෝයිස් ලොක්කොමල එක ටෙන්ට් එක ඉඳගෙන ලස්සන්ට සාරිය අර උසරි ඇඳලා ජාතික ඇඳුම් ඇඳලා හිටියලු. ඉතින් අපේ ඒකටත් ගොඩක් මිනිස්සු ඇවිල්ලා මං කියන්නේ ඒකයි. ඊට පස්සේ දැන් ටික වෙලාවක් යනකොට කියන 10-11 වෙනකොට ඔන්න එක එක රටවල් වලින් තමන්ගේ සොංගස් ප්ලේ කරන්න පටන් ගත්තා. එතකොට ඒ වෙනකොට අපිට රුකාන්ත ගුණතිලක මහත්මයා දක්වා තියෙනවා මේ ඉන්ටර්නැෂනල් සද්දේ. හැබැයි කාලෝචිත වෙන්නත් බෑ. දැන් අපි 98 කරපු ඒ සද්දේ අදට හරියන්නේ නැහැ. අද ඉන්නවා තව අලුත් ළමයි සනුවල උන් හරියලා දනිත් ශ්‍රීලා වස්තිලා ඔය වගේ ඉන්නවා. ඉතින් අපිත් දැනගන්න ඕනේ ඕක තමයි අලුත් දේ කියලා අපිත් දැනගන්න ඕනේ කාලෝචිතව වෙනස් වෙන. ඉතින් ඒ වගේ වෙනස් වෙලා තිබුණ නැති හින්දා අපේ එකේ ගහගන්න දෙයක් නැහැ. දැන් අර රිකී මාටින් එක හැප්පේ. එයා කියන්නේ මේ ටික වෙලාවක් යනකොට ලංකාවේ ගීට පුළුවන් ලස්සන ගෑල් ළමයි ඔක්කොම ඉන්දියන් ටෙන්ට් එක ඇතුලේ. කොල්ලෝ ටිකට දැන් ඩාල යන්නත් බෑ අර මොටි අර ගැම්මෙන් ආඩම්බරයක් තියෙන ඉන්න කොල්ලෝ ටික ටිකක් අල්ලගෙන ඉඳලා ටික වෙලාවක් යනකොට කොල්ලොත් ඒක ඇතුලේ ගිහලා නටන්න. ඉතින් ඔය වගේ ප්‍රශ්න කීටි. ඔය ප්‍රශ්නෙට අපිම අපිට උත්තරයක් හොයන්න තමයි මේක පටන් ගත්තේ. ඉතින් අපි මේක පටන් ගත්තේ අපි නිකන් සින්දුව කරලා කරන්න. අපි දැනගෙන හිටියේ නෑ හැබැයි ඔය කතන්දරේ. ඊට පස්සේ අපිට තේරිච්ච දෙයක් තමයි අපි කතා කරද්දී අමු සාහිත්‍යයෙන් කතා කරන්නේ නැහනේ කවුරුත්. ඒ කියන්නේ බොම් හර සිංහල වලින් නෙමෙයිනේ. ඉතින් අපි ඒ ව්‍යවහාරික භාෂාවෙන්ම තමයි ස්ටේජ් එකේ කතා කරන්නේ. මොකද අපි ඇත්තටම ස්ටාර්ස්ලා වෙන්න නෙමෙයි හිතන්න ආවේ. අපි අර ගෝල් කෝඩ් දාගෙන ඒ වගේ වටත් නෙමෙයි ආවේ. ඉතින් අපි අර ජීන්ස් ඇඳලා කරේ. අපිට තේරිච්ච නැති දෙයක් තමයි අපි ඒ 180ට පු යූත් එකට තමයි ඇඩ්‍රස් කරේ. මේක කල්චරල් චේන්ජ් එකක් වුණා එකපාරටම. කල්චරල් චේන්ජ් එකෙන් බාතිය සන්තුෂ්ට වුණා. ඉතින් අපිට අදටත් මම බාතියද එයා සන්තුෂ්ද එයාට කවුද ආස ගොඩක් ආසද ෆෑන්ස්ලා මට ගොඩක් ආසද කියන එක අදාළ නැහැ. සහ අපි කාත් එක්ක හරි වර්ක් කරොත් දැන් අශාන්තිලත් එක්ක වැඩ කරන උමාරියලත් එක්ක ඒත් ඔබට තියන් තේරිලා ඇති අපි එහෙම අපේ එක ගොඩ දාගන්න හෝ කියලා එහෙම නැහැ. අපි සමසම කොමලත් එක්ක වැඩ කරන්න හේතුව අදටත් අපි යන්නේ ඔබ්ජෙක්ටිව් ඩ්‍රිවන් දෙයකට. ඉතින් ඒ ඔබ්ජෙක්ටිව් එකට යනකොට ඔයාද මමද සන්තුෂ්ට බාතියද උමාරියාද අශාන්තිද රන්දීර්ද සනුකද ලහිරුද කියන එක අදාළත්වයක් නැහැ. අපි එකට ගහනකොට එක ටීම් එකේ අපි වෙන්වෙන්ව ගහනකොට වෙන වෙන ටීම් වල. හොඳම උදාහරණය ක්‍රිකටර්ස්ලා සංගක්කාරයි මහේලයි අසිත් මාලිංගයි ලංකාවට ගහනකොට එකට ප්ලේ කරනවා. ඒගොල්ලන් ගිහිල්ලා IPL එකේ ගහනකොට වෙන වෙනම එතකොට අරයා කියන්නේ නැහැ අනේ අර අපේ ටීම් එකේ මගේ යාළුවානේ මම හිමිට බෝලේ දාන්න ඕනේ අවුට් කරන්න එයාත් දාන්නේ අවුට් කරන්න අරයා දාන්නේ තයෙක ගන්න ඕක අපේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ. එතකොට ඉන්ඩිවිජුවල් අදාළ වෙන්නේ කරන්න යන වැඩේ අදාළ වෙන්නේ. BNS බ්‍රෑන්ඩ් එකේ අද වටිනාකම කීයද? මට එහෙම රුපියල් 7 වලින් කියන්න නම් මට ඇත්තටම තේරෙන්නේ නැහැ BNS බ්‍රෑන්ඩ් එකේ කොච්චර වටිනාකමක් තියෙනවද කියලා. හැබැයි මම හිතනවා කල්චරලි අපි යූත් එකට මේ අද ඉන්න යූත් එකට අපි ලොකු ඉම්පැක්ට් එකක් කරලා තිනවා. ඒ කියන්නේ ඕනෑම කෙනෙක් තමන්ගේ ජෙනරේෂන් එකට මේ ඉම්පැක්ට් එක කරන්නේ තමන්ගේ පසු පරම්පරාවට. ඒකයි අපේ ඉන්න ආටිස්ට්ලා ටිකක් පරිස්සම් වෙන්න ඕනේ පසු පරම්පරාවට මොනවද අපි ඉතුරු කරලා යන්නේ කියන එක. මොකද දැන් අපේ යාළුවෝ ගත්තොත් මම ගත්තොත් මම ආස රූකාන්ත ගුණතිලක මහත්මයාට අපිට කලින් හිටපු පරම්පරාව මම මොකද මම ඒවත් එක්ක තමයි ඇඳුනේ. ඒ මිනිස්සු අපිට දීපු හොඳ දේවල් ඒ කියන්නේ වැලියුස් එක්ක තමයි අපි ඇඳුනේ. හැබැයි අපි කරපු දේවල් වලින් ඉම්පැක්ට් එක ඇවිල්ලා තියෙන්නේ ඔන්න අද බලන්න පුළුවන්. ඔබ ව්‍යාපාරිකයෙක්, ඔබ බිස්නස්මන් කෙනෙක්. ඔව්. දැන් හොඳයි. මම ව්‍යාපාරිකයෙක් නෙමෙයි මම ව්‍යවසායකයෙක්. ව්‍යවසායකයෙක්. ව්‍යවසායකයෙක් සහ ව්‍යාපාරිකයෙක් අතර ලොකු වෙනසක් තියෙනවා. ව්‍යවසායකයෙක් මොකක් හරි දෙයක් පටන් ගන්න යම් කිසි ප්‍රශ්නයකට උත්තරයක් හොයන්න බලාගෙන. ව්‍යාපාරිකයා දෙයක් පටන් ගන්න සල්ලි හොයන්න බලාගෙන. ව්‍යවසායකයාගේ වෙන්නේ අපේ තිබුණ ඔබ්ජෙක්ටිව් එක තමයි අපි ගත්තොත් ඒ කාලේ ඉඳන් අපි ගණ්ඩකොල්ල අපි 80 ගණන් වල ගත්තොත් රූපවාහිනිය නෙමෙයි අර රූපවාහිනිය මාධ්‍ය සහ FM මාධ්‍ය ගත්තොත් හරියට ස්ට්‍රක්චර් වෙලා තිබුණේ අද ඉතින් ඒ හින්දා ඒකට ගියේ මේ කලාකාරයෝ කියන මිනිස්සු විතරයි. හැබැයි ඕනෑම ඉන්ඩස්ට්‍රියක් යන්න ඒ සබ්ජෙක්ට් මැටර් එකම දන්න මිනිස්සු නෙමෙයි. අපිට ලෝයර්ස් ලෝනේ, ඉන්ජිනියර්ස් ලෝනේ, මාකටියර්ස් ලෝනේ ගොඩාක් මිනිස්සු එකතු වුණාම තමයි ඉන්ඩස්ට්‍රියක් හැදෙන්නේ. දැන් අපි ගත්තොත් ඔය ඉස්සර ගත්තොත් අපිට දැන් කෝල් එකක්
හෝන් එකක් ගන්න අවුරුදු පහක් විතර යනවා. හැබැයි ඒ 80 ගණන් වල ඉන්ඩස්ට්‍රීස් කොතනද තිබුණේ? ඒ ඉන්ඩස්ට්‍රීස් අද කොහෙද තියෙන්නේ? ඔය 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 තරහස ගන්න. ඒවා 2000 වෙද්දි ස්ට්‍රක්චර් වෙලා තිබුණා. ඒ හින්දා තමයි වෙන වෙන දේවල් කරපු මිනිස්සු ඒ ඉන්ඩස්ට්‍රීස් වලට එන්න ගන්න. හරිද? මොකද සංගීතය කරපු මිනිහෙක්ම ඒ කියන්නේ අපි හිතමු කම්පියුටර් එන්ජිනියරින් ඉගෙන ගත්ත මිනිහෙක්ම නෙවෙයි කම්පියුටර් මුළු ඉන්ඩස්ට්‍රි එකම චේන්ජ් කරන්නේ. මේ වැසකටවත් කම්පියුටර් ඉගෙන ගත්තේ නැති වෙනම සබ්ජෙක්ට් එකක් කරපු මිනිහෙක් තමයි ඇවිල්ලා ඔය අපල් වගේ. ඒකයි මම කියන්නේ. එවැනි දේවල් කරලා තියෙන්නේ මේ ලෝකේ. හරිද? ඉතින් ඒ වගේ ඉන්ඩස්ට්‍රීස් වලට ගොඩක් ඕනේ. හැබැයි ඉන්ඩස්ට්‍රීස් වලට වෙන වෙන මිනිස්සු එන්න නම් ඉන්ඩස්ට්‍රි එකක් ස්ථාපර වෙන්න ඕනේ. අපිට ඕක තේරුණා 2000 වල. මාධ්‍ය කියන්නේ එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකයි මාධ්‍ය ඉන්ඩස්ට්‍රි එකයි පාටලගෙනනේ අපි හිටියේ ටික කලින්. එන්ටර්ටේන්මන්ට් කියන්නේ වෙනම එකක්. උගල කරන්නේ එන්ටර්ටේන්මන්ට්. අපි කරන්නේ එන්ටර්ටේන්මන්ට්. මීඩියා ඉන්ඩස්ට්‍රි කියන්නේ වෙනම එකක්. ඉතින් මීඩියා ඉන්ඩස්ට්‍රි එකට ඉන්ඩස්ට්‍රි එකක් වගේ ස්ට්‍රක්චර් වුණා. SLT ඔය එක එක දැනට තියෙන ඔය ඒ කියන්නේ අපි ගත්තොත් හයිලොග්ස් SLT it is a lot මොබිටෙල් ආච් ඔය වගේ ඉස්සර කොහොම තිබුණ නැහැ නේ. ඒ කියන්නේ මුළු ඉන්ඩස්ට්‍රි එකක්ම ස්ට්‍රක්චර් වෙලා තියෙනවා ඒ කම්පැනිස් වල. ඉතින් ඉන්න එක එක ಜಾති හිතන මිනිස්සු එනවා. අපිට ඕනකම තිබුණේ අවුරුදු 20කින් එවැනි ඉන්ඩස්ට්‍රි එකක් හදන්න කලාවට. මොකද කලාවේ අපි හැමතිස්සෙම අපි මේ අරයට බැන බැන මෙයාට බැන බැන ඉන්නවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ කලාවට එන්නේ කලාව කරන මිනිහා විතරයි. එහෙම නෙවෙයිනේ. කලාව කරන මිනිහා තමයි ෆ්‍රන්ට් ලයින්. ඔකට ලෝයර්ස්ලා ඕනේ, මාකටියර්ස්ලා ඕනේ, බ්‍රෑන්ඩින් කරන අය ඕනේ, එන්ජිනියර්ස්ලා ඕනේ. එහෙම ආපුවාම තමයි ඉන්ඩස්ට්‍රි එකක් කියන එක හැදෙන්නේ. දැන් වහගත්තොත් ඔය මං ඉස්සෙල්ලා කියපු ඉන්ඩස්ට්‍රිස් වල අපි ගමු ඒ කියන්නේ හෙලිකොප් ඒවා ඉන්නවනේ. HR කරපු මිනිස්සු, HR කරන මිනිස්සු ඉන්නවා, මාකටින් කරන මිනිස්සු ඉන්නවා. හෙලිකමියුනිකේෂන් එන්ජිනියර්ස්ලා තමයි දුවවන්නේ සිස්ටම් එක. හැබැයි ඉන්ඩස්ට්‍රි එක දුවන්නේ අරගොල්ලෝ. ඒ වගේ අපේ ආර්ට්ස් කියන ඉන්ඩස්ට්‍රි එකෙත් කලාකරුවා කියන්නේ අර එන්ජිනියර්. එයා තමයි මේක දුවවන්නේ. හැබැයි ඉන්ඩස්ට්‍රි එක ග්‍රෝ කරන්න දැන් ඔන්න ඔයා බැලුවොත් ඔගලන් එක්කත් සම්බන්ධ වෙලා ඉන්න අපිත් එක්ක සින්දු කියන කී දෙනෙක් ඉන්නවා. දැන් අපි ගමු අනිත්‍රී ඉලෙක්ට්‍රොනික්ස් ඇන් ඉලෙක්ට්‍රිකල් එන්ජිනියර්. ඒක අතහැරලා සින්දු කියනවා. ඒ කාලේ ඒක වුණාද? නැත. හේතුව ඉන්ඩස්ට්‍රි එකක් හැටියට ස්ටේබල් මදි. එයාට ඒකෙන් සෑහෙන දෙයක් හොයන්න පුළුවන් මේකට වඩා. හැබැයි අද එයාට හිතනවා මේකෙන් දෙයක් හොයන්න පුළුවන් ඒකට වඩා කියලා. හරි. දැන් මේ 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 BNS බාතිසා සන්තෝෂ් ඔබ ගායකයන් දෙදෙනෙක් හැටියට තව කොච්චර කාල ස්ටේජ් එකේ පර්ෆෝම් කරන්න බලාපොරොත්තු වෙනවද? මං හිතන්නේ ගායකයෙක් හැටියට එහෙම අපිට මේ දවසට ඇවිල්ලා අතාරිනවා කියලා කියන්න බෑ. හැබැයි ෆ්‍රීකවන්සි එක අඩුයි. ෆ්‍රීකවන්සි එක අඩුයි. යම් වෙලාවක ඔබට හිතුනොත් දැන් ඇති නවත්තන්න. එහෙම වුණොත් නවත්තන්න පුළුවන්ද? දැනට අපේ ව්‍යාපාර මං අහන්නේ පර්ෆෝමන්ස්. ඔව් අපේ ව්‍යාපාර ටික ස්ට්‍රක්චර් වෙලා තියෙන හැටියට නවත්තන්න පුළුවන් අද උන. සන්තෝෂ් කැමති වෙයිද? ඒක යාගේ තීරණයක්. ඔබ නැතුව BNS බ්‍රෑන්ඩ් එක යන්න පුළුවන්ද? පුළුවන්. මං නැතුව BNS බ්‍රෑන්ඩ් එක යන්නත් පුළුවන්, එයා නැතුව BNS බ්‍රෑන්ඩ් එක යන්නත් පුළුවන්. හේතුව BNS කියන්නේ අද මමවත් සන්තෝෂ්වත් නෙමෙයි. BNS කියන්නේ සංකල්පයක්. BNS කියන දේ අද ඔය ඉන්න හැම තරුණ ළමයා ගාවම ඔයා ගාවත් තියෙනවා BNS කියන දේ. ඕගොල්ලෝ කතා කරන භාෂාවෙන් අපි එනකොට සිංහලයි කියන්නේ සිංහල සහ ඉංග්‍රීසි සම සමව යන එක තැනක් මට පෙන්න. එක්ක සිංහලෙන් විතරයි එක්ක ඉංග්‍රීසියෙන් විතරයි. අද භාෂා දෙකටම සම සමව තැන තියෙනවා. ඉන්ටර්නෙට් එකේ සම සමව තැන තියෙනවා. හරිද? එතකොට අපි ඉන්ඩස්ට්‍රි එකට එන කාලේ ආටිස් කෙනෙක් Tamanට નિયમિત ગાන ඉල්ලුවොත් ඔයාට මතකයිද? අපෝ උන්ගේ මාර ගණන් මොනවාද මේ කියන්නේ? අපි දෙයි අද එහෙම කියනකද? ආටිස්ට් ඇවිල්ලා තියෙනවා ඒ ඩිමාන්ඩ් එක. අපි ආපු කාලේ ෆ්‍රීලි කරන්න පුළුවන් ද ක්‍රියේෂන් එක? මායිම් කොටු මායිම් දාලා තිබුණේ පළු පැලෙන්න බෑ. අද කාටවත් බයිනවද? නෑ. ඉතින් ඒ BNS කියන දේ අද ලංකාවේ සමාජය ඇතුළේ තියෙනවා. ඉතින් අද අපි දෙන්න ඕනේ. අපි දෙන්න හිටියේ නැතත් සතුටින් BNS කියන දේ සමාජගත වෙලා තියෙනවා. ඔය අද ඉන්න ගොඩාක් තරුණයෝගේ ඇඟේ තියෙන ඒ ෆෝම් ඒ ෆෝමියුලා එක. මේකට ෂෝස් කීයක් පර්ෆෝම් කරලා තියෙනවද?
එක්දස් පන්සියක් එක්දස් අටසියක් කර. පළවෙනි ෂෝ එක කොයි කාලේද? පළවෙනි ෂෝ එක භාතිය සන්තුෂ් ඇටියට කරේ 98. 98. අන්තිම ෂෝ එක අද වෙනකොට හරි බාතිය, ඔබ පළවෙනි ෂෝ එකට නැකපු බාතිය ජයකොඩිද ඊයේ රෑ ෂෝ එකෙන් බැහැලා ගියේ? ඔව්, මම ඒකට ක්‍රම දෙකක්, ඒකට මම පොඩි ආන්සර් එකක් දෙන්න. ස්ටේජ් එක උඩ තාම ඉන්නේ ඒ බාතිය ජයකොඩිම තමයි. හැබැයි ස්ටේජ් එකට එන බාතිය ජයකොඩි, ස්ටේජ් එකෙන් පිටත් වෙන බාතිය ජයකොඩි ගොඩක් ඒ කාලේ හිටපු එක්කෙනාට වඩා වෙනස්. ඒ කාලේ හිටපු බාතිය ජයකොඩිට එන්නේ මේ මට මේක මාර ෂෝ එක කියලා හිතාගෙන, යන්නේ ඕ අද මාරයි කියලා හිතාගෙන. අද එන්නේ, අද එන්නේ හුඟක් දේවල් හිතේ තියාගෙන. අපිත් එක්ක වර්ක් කරනවා ලොකු ස්ටාෆ් එකක්. ඒ ස්ටාෆ් එකේ කොහොමද අපි අනාගතය හදන්න කියලා හිතාගෙන. අද මම මේ ස්ටේජ් එකේ කරන දෙයින් අද එන ඒ ශ්‍රාවකයාට මොකද්ද මම දෙන ඉම්පැක්ට් එක කියලා හිතාගෙන. සහ අද ස්ටේජ් එකෙන් එළියට ගියාම කවුරු හරි ඇවිල්ලා ෂා ඔයා මාර පොරක්නේ කිව්වත් ඉපිලෙන්නේ නැහැ ප්‍රීතියෙන්. කවුරු හරි කිව්වත් චී අද අප්සෙට් කිව්වත් අප්සෙට් යන්නේ නැහැ. බොහොම බ්ලැන්ක්ලි ඉන්නේ. හැබැයි ඇයි අරයා මට වාව් කිව්වේ කියන එක හිතලා ඒක තව ටිකක් ඒ කියන්නේ ටිකක් නිකන් මේ උද්දීපනය කරලා ඊළඟ මොහොතේ කරගන්න ට්‍රයි කරනවා. ඇයි අරයා චික් කිව්වේ කියලා හිතලා එතන මොකක් හරි ඇත්තක් තියෙනවනම් ඒක හදාගන්න ට්‍රයි කරනවා. ෂෝක ඉවරලා එළියට බහලා යන්නේ බොහොම බ්ලැන්ක් ඉන්ඩිවිජුවල් කෙනෙක්. අර මේ මම මාරයි කියන එක නෙමෙයි. අර මම අර වාඩි ඉස්සෙල්ලා කිව්වා මගේ තාත්තා කිව්වේ තමයි. හරි, පැයකට ඉස්සෙල්ලා ස්ටා, දැන් ආපහු ගිහිල්ලා ඊළඟ ෂෝ එකේ ස්ටා වෙන්න වැඩ කරන්න ඕනේ කියලා හිතාගෙන බොහොම ඒ කියන්නේ කිසිම අර 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 ඒ කියන්නේ සතුට හෝ දුක හෝ නැතුව බ්ලැන්ක් ස්ටේට් එක කෙනෙක් තමයි එන්නේ. හැබැයි ස්ටේජ් එක උඩ ඉන්නේ තාම අර 98 හිටපු කොල්ලා. කොල්ලා කියන්නේ කොල්ලෙක් නෙමෙයි. එවනේ අර මූඩ් එක තාම 98 හිටපු කොල්ලව තමයි. ලයිෆ් එකේ මහන්සි නැද්ද? මම හිතන්නේ ඔයා මගෙන් ඔය අහන ප්‍රශ්නේ ඔයාටත් තියෙනවා මටත් තියෙනවා. එක කාලයකට පස්සේ අපි ඔක්කොටම මහන්සි වෙනවා. හැබැයි ඒ මහන්සිය දැනෙද්දි කරන්න දෝන දේවල් තමයි අපි ජීවිතේ හොඳට ප්ලෑන් කරගන්න ඕනේ. ඒ කියන්නේ Taman දැනගන්න ඕනේ Tamanට 20 දි කරපු දේ 40 දිත් කරන්න. අපිට හත් 23යි. 40 දිත් කරන්න නම් Taman 20 කොල්ල කරන විදිහට මේක කරන්න. ඒ කියන්නේ 20 එක්කෙනා අනුගමනය කරන ක්‍රමවේදය, ජීවත් වෙන ලයිෆ් ස්ටයිල් එක කරන්න බෑ. ඒ හින්දා දැන් හරි සංයමයකට වැටෙන්න ඕනේ Tamanගේ ආහාර, Taman කරන එක්සර්සයිස් එක, Taman අනිද බලදින විදිය, තමන්ට බ්‍රේක්ස් කියන දේවල් අනිවාර්යෙන් අවශ්‍යයි. ඒයින්ද තමන් හරි සංගමයකට ජීවිතය දාගත්තේ නැත්තන් 45 විතර ඉවර වෙනවා ඕනේ මිනිකෙන. මම මේ කියන්නේ මම හැමදාම ජීවත් වෙනවා කියන්නේ හෙට මැරෙයිද අනිද්ද මැරෙයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. හැබැයි සංගමයකට දාගත්තොත් 20 කරපු එකනා කරන වැඩේ ටිකක් තව එෆර්ට් එකක් දාලා හැබැයි මේ විදියට හරි ඊට වඩා හොඳට හරි කරන්න පුළුවන්. ඉතින් මහන්සිය දැනෙනවා ඕනේ කෙනෙකුට. අපිටත් මහන්සිය දැනෙනවා. ඔබටත් මහන්සි දෙන්න. මොකද ඔබයි මායි මේ ප්‍රශ්නේ යන ගොඩක් කතා කරලා තියෙනවා. ඉතින් හැබැයි තමන් ඒ ඩෙවලොප් කරගන්න තමන්ගේ පර්සනල් ස්කෙඩියුල් එක අනුව තමන්ට පුළුවන් තරම්කල් අල්ලගෙන ඉන්න. මේනකොට ඔබ අදහන්නේ ආගමද්ද දර්ශනයද්ද? මම අදහන්නේ බෞද්ධ දර්ශනය. ඔබට මගේ කතාවෙනුත් තේරෙනවා ඇති. ඒ බෞද්ධ දර්ශනය කියන එක ඇතුලේ ලොකු දෙයක් ගැබ් වෙලා තියෙනවා. ඒ බෞද්ධ දර්ශනයෙන් අපිට ඒ කියන්නේ ජීවිතය ගැන, එදිනෙදා කටයුතු ගැන සහ ඒ බෞද්ධ දර්ශනය ඇතුලේ තියෙනවා අපිට වැඩ කරන්න ගියාම වුණා. ඒ කියන්නේ විද්‍යාත්මකව අසනීපයක් ළමන්ට හැදුනා වුණත් විශ්ලේෂණය කරගන්න පුළුවන් ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් ඒ බෞද්ධ දර්ශනයෙන් දෙනවා. සහ ඒ බෞද්ධ දර්ශනයෙන් ඇත්තටම බෞද්ධ දර්ශනය හරියට පිළිපදිනවනම් ඔය සෝෂල් මීඩියාවල කට ඉස්සර කරගෙන අමාරු වෙන මිනිස්සු ගොඩක් අමාරු වෙටෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒකෙන් ගන්න දේවල් තියෙනවා. ඒකෙන් ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මම කියන්නේ මම මේ එන බෞද්ධයෙක් කියන එක නෙමෙයි. හැබැයි බෞද්ධ දර්ශනය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ දර්ශනය කොහොමද ඔබේ ජීවිතේට එකතු කරගත්තේ? සහ මේ වෙනකොට ඔබේ ව්‍යාපාරික ජීවිතය, ඔබ සංගීතඥයෙක් හැට ජීවිතය සහ ඔබේ පෞල් ජීවිතයත් එක මේ කොහොමද ගැළපෙලා තියෙන්නේ? පොඩි පොඩි දේවල්නේ අපි ගත්තොත්, කියන්නේ අපි හරියට ගත්තොත් ඉන්නහිරු පොඩි දේවල් තියෙනවානේ. ගොඩක් වෙලාවට ව්‍යාපාර ජීවිතේ ගත්තොත්, ව්‍යාපාර ජීවිතේ අපේ ගොඩක් ව්‍යාපාරයන්ට තියෙන ප්‍රශ්නයක් තමයි අපි නාකි වෙනකන්
අපි දුවන්න යනවා කොම්පැනි. ඔයා ලෝකේ කම්පනීස් ගන්න. ලෝකේ කම්පනීස් කොහොමද ඒ කන්ට්‍රීස් වලින් එලියට් එක්ස්පෑන්ඩ් වෙලා එහෙම තියෙන්නේ? එක පුද්ගලයෙකුට ඕර්ගනයිසේෂන් එකක් දුවන්න බෑ. ඕර්ගනයිසේෂන් එක කියන එක ඒ පුද්ගලයාගේ ඇෂන් එක දීලා තමන්ගේ සෙකන්ඩ් ලේයර් එකක්. මේක අපේ හේෂපාලනේ තියෙන ප්‍රශ්නයක්. සෙකන්ඩ් ටියර්ස් අපි ග්‍රූම් කරන්නේ නැහැ. අපිම කරන්න යනවා. අපිම කරලා අපි ඊළඟට බාර දෙන්න යන්නෙත් අපේ පුතාට හෝ දුවට ව්‍යාපාරේ. හැබැයි අපි බලන්නේ මේ පුතාට හෝ දුවට මම කරන දෙයට ආදරයක් විෂන් එකක් තියනවාද කියලා. ගොඩක් අපේ බලන්න ශ්‍රී ලාංකික ව්‍යාපාර කඩා වැටෙනවා උතනේ. ඒක එකක්. අනිත් එක තමයි ශ්‍රී ලාංකික ව්‍යාපාරේ කඩා වැටෙන්නේ ඒ පටන් ගත්ත මිනිහා හෝ විෂන් එක තිබ්බ මිනිහට තේරෙන්නේ නැහැ එකතැනකින් එහාට. දැන් මගේ විෂන් එක හොඳයි ඕවරෝල් එකක් හැටියට. ප්‍රැක්ටිකලි මේ තරුණ අයට මේක දුවන්න බාර දෙන්න ඕනේ කියන එක. මොකද මේ විෂන් එක කියන එක කාලානුරූපීව රීඉන්ටර්ප්‍රිට් වෙන්න ඕනේ. මට 98 තිබුණ විෂන් එක ඔව් ඒ විෂන් එක අදටත් අදාළයි. හැබැයි ඒක ඉම්ප්ලිමෙන්ට් වෙන්න ඕනේ අද සනුකලගේ දනිත් ශ්‍රීලගේ පර්ස්පෙක්ටිව් එකෙන්, උමාරියලගේ පර්ස්පෙක්ටිව් එකෙන්, මගේ පර්ස්පෙක්ටිවෙන් ඒක මගේ හරි මගේ ඒ කියන්නේ සතුෂ්ගේ පර්ස්පෙක්ටිවෙන් ඉන්ටර්ප්‍රිට් වුණා ඒ කාලේ. එතකොට අපි දැනගන්න ඕනේ චේන්ජ් එකට ඉදෙන. එතකොට ව්‍යාපාරවලත් තියෙන එක. සෝ ඕක කෙලින්ම උගන්වන්න ඕනේ බෞද්ධ දර්ශනේ. අතාරින්න. අතාරින්න කියන්නේ මේ අතෑරලා ගිහිල්ලා වෙල භාවනා කරගෙන ඉන්න නෙවෙයි. අතෑරීම කියන්නේ you have to give them the freedom. Let them run it. ඒගොල්ලන්ගේ පොඩ සමහර වෙලාවට ඒගොල්ලන්ගේ අදහස් අපේකට වඩා හොඳ වෙන්න පුළුවන්. එතකොට you have to be humble enough to say yeah good. Do it. ඉතින් ඔය වගේ දේවල්. එතකොට අර මං ඉස්සෙල්ල කිව්වා කේන් තියන එක බ්ලැක් පැච් එක. බ්ලැක් පැච් එක. ඉතින් ඌත් කොහොමද තියෙන්නේ බෞද්ධ දර්ශනේ? ඌ අපිට කොහෙද තියෙන්නේ? ඌ බෞද්ධ දර්ශනෙන් ගන්න ඕනේ දේවල්. පොඩි දේවල්. අපි මේ ගොඩාක් වෙලාවට බෝධි පූජා කරගෙන හිමේම හොයන්න යනවා. ඒකත් හොඳයි. මම මේක ඒක සමහරුන්ට ඒක ඒ කියන්නේ සමහරු ඒක ඒක මේව කරනවා. එතන තියෙන දේත් එක්ක මේ බෞද්ධ දර්ශන උගන්නන බේසික්ස් ටික අපි ඉගෙන ගත්තොත් අපිට රටක් හැටියට ව්‍යාපාරයක් හැටියට ඉන්ඩිවිජුවල් කෙනෙක් හැටියට අපිට ගොඩක් දේවල් අපිට ඇත්තටම නිකන් හසකස් කරගන්න පුළුවන් මේක ඇතුලේ. කවුරු ඇහුවොත් ඔබෙන් මේ ওই තරම් මහන්සිලාද හැම දෙයක්ම හදාගෙන ඔබ වෘත්තීය පැත්තෙන් බිස්නස් පැත්තෙන් පවුල පැත්තෙන් ඔබ බොහොම සාර්ථක කෙනෙක් අපි ඒක දන්නවා. මොකද්ද ඔබේ අන්තිම ටාගට් එක? හැමදාම සතුටින් ඉන්න. මම ඔබට එක එක එක්සැම්පල් එකක් එකට දෙන්නම්. හුඟක් කට්ටිය අපිව දැක්කහම මටයි සතුටු දෙන්නටම කියන එකක්. අයියෝ ඕගොල්ලෝ මේ වැඩ කරනවා මොකද්ද ඇති වැඩි ජීවිතේ එන්ජොයි කරලා නැහැනේ අපිත් එක්ක ට්‍රිප් ගිහිල්ලා නැහැනේ ඔක්කොම ගිහිල්ලා සතුටුයි මටයි කියනවා. ඕක ඇත්තටම සතුටුගේ එකක් මම ආයෙ ගන්නද සතුටු ආපුවම කියන්න දේවල් ඉතුරු වෙන්නේ නැහැ. සතුටු මාත් එක්ක දැන් මචං. දැන් අපිට මිනිස්සු මෙහෙම කියනවා. අපි ආපස් හැරලා බලමු. අවුරුදු 21 දී 22 දී තමයි අපි හිට වෙලා again සරල භාෂාවෙන් කිව්වොත් ස්ටාර්ස් ලබාට පත් වෙන්නේ. අපි එදා ඉඳන් වැඩ කරනවා. දැන් අපේ කොල්ලෝ කියන එකත් තමයි අපේ යාළුවෝ කියන එකත් උඹලා ඒ කාලේ ට්‍රිප් ගියේ නෑ උඹලා වැඩ කරන එක විතරයි වුනේ. දැන් ඒගොල්ලෝ ට්‍රිප් එකක් ගියා අහවල් දවසේ. අපි මොනවද එදා කරේ? අපි සින්දුවක් හදා දෙටි. අපි අප්සෙට් එකෙන් දෙටි. නෑ අපි හරි සතුටින් ඉන්නේ එදා. එදා අපි සතුටු. ඊළඟට ට්‍රිප් එකක් ගිහිල්ලා තියෙනවා. ඒකේ ගියෙත් නෑ. එදා මොකද්ද කරේ? අපි ෂූට් එකක් කරනවා. අපි අසතුටින් දෙටි නෑ. අපි සමහර වෙලාවට අරගලන්ටත් වඩා සතුටින් ෂූට් එක කරේ. ඉතින් ඔහොමම බලන් යනකොට එක දවසක්වත් අසතුටින් ඉඳලා නෑ. අර යස්. අර මං කියන දේ. ඉතින් ටාගට් එක වෙන්නේ ප්‍රශ්න විසඳීම සහ ඒ කියන්නේ ප්‍රශ්නයකට උත්තර සෙවීම සහ ජීවිතේ සතුටින් සිටීම. ප්‍රශ්න වලට උත්තරේ සෙවීම ජීවිතයට සතුටක් ගෙන දෙනවා නම් ටාගට් එක කියලා කියන්නේ ඒක. මම මේ කියන්නේ ප්‍රශ්න කියන්නේ මේ ජීවිතේ තියෙන ප්‍රශ්න නෙමෙයි අපේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ප්‍රශ්න. අපේ ඉන්ඩස්ට්‍රි එකට දැන් ඔය අපි සින්දුවකින් දෙන්නේ ප්‍රශ්නයකට උත්තරයක්. මම මේ කියන්නේ එවැනි දෙයක්. ඉතින් ඒක නම් ටාගට් එක ජීවිතේ. ජීවිතේ කවදාවත් එහෙම මේ මෙතනින් ඉවරනවාද හුස්ම ටික ඉවරනවා ඉවර වෙන්නේ. ඔබට ඔබ කරන වෘත්තිය සතුටක්. ඔබේ ජීවිතේට ඔබේ දියණිය සතුටක්. ඔව්. යම් වෙලාවක දියණියගේ අත්‍යවශ්‍යම කටයුත්තකදී ඔබට අත්‍යවශ්‍යම ප්‍රසංගයක් තිබ්බොත් ඔබට දියණිය වෙනුවෙන් කැප කරන්න පුළුවන්ද? මේ ජොබ් එකේ තියෙන අමාරු කෑල්ල තමයි මේක. මගේ තාත්තා අන්තරා වුණා. මගේ තාත්තා අන්තරා වෙච්ච දවසේ
කොන්සෙට් එකක් කරන් තිබුණා හත්මලා රයි. ඒ කොන්සෙට් එකට ටිකට් 5000ක් විතර විකුණලා තිබුණා ග්‍රවුන්ඩ් එකක්. මං මේ ප්‍රශ්නේ මගේ තාත්තගෙන් ඇහුවා. හරිද, මම නිකන් කියන මම තාත්තට අන්තරා වෙයි කියලා හිතුවේ නැහැ, තාත්තා පින්යයි කියලා හිතුවේ නැහැ. දවසක් කතා කරන මම මේ තාත්තා දැන් මේ සිද්ධුකේ කියනවා අදිසි හරි මොකක් හරි කාට මරණයක් වුණ මොකද කරන්නේ. තාත්තා කිව්වා මරණේ තිබ්බද ඔයාට පැය භාගෙට නෙතෙන්ට යන්න තියෙන්නේ. ඔයා ගිහිල්ලා ඒ වැඩේ කරලා එන්න. මොකද ඔයාව බලන්නනේ මිනිස්සු සල්ලි දීලා එන්නේ. අනිත් කොතෙන්ට එන්නේ මේ සල්ලිකාරයෝ නෙමෙයි. ග්‍රවුන්ඩ් එක ෂෝ එකට එන්නේ අමාරුවෙන් කීයක් හරි හොයාගන්න මිනිහෙක්. ඒ මනුස්සයා වැඩ කරලා හොයාගෙන ආවට පස්සේ බලන්න ආපු මිනිහ නැත්තම් හරි තාත්තා අන්තරා වෙලා වෙන්නේ නැති තාත්තට ආයේ ඒ කියන්නේ හණක් එන්නේ නැහැනේ. ගිහිල්ලා කරලා ආපහු එන්න. හැබැයි දියණිය ඔබෙන් ඉල්ලීමක් කරා. ඉන්න මං කියන්නේ. ඉතින් මං ඕක එදා අපේ අම්මගෙන් ඇහුවා. බාප්පලා ඔක්කොමලා කිව්වා එපා කියලා. හැබැයි අපේ අම්මා බගෙන බාප්පලා මහප්පලා නෑදෑයෝ මම කියන්නේ කවුද කියලා නෙමෙයි නැත්තම් බලන් ඉන්න කෙනෙක් එක්කෙනෙක් කියලා නෙමෙයි එතන ඉන්න සාමාන්‍යයෙන් අපේ නෑදෑයෝ ටික කිව්වා එපයි කියලා. පොදුවේ? ඔව්. පොදුවේ පැය අම්මා කිව්වා මතක තාත්තායි කිව්වා ගිහිල්ලා එන්න කියලා. මං එතෙන්ට ගිහිල්ලා ස්ටේජ් එකේ මගේ තාත්තායි ඉතින් මං අද ඩාන්ස් කරන්නේ නැහැ මොකුත් කරන්නේ නැහැ. හැබැයි ඔබතුමාල්ලා මෙතන අපි වෙනුවෙන් උදල් ගෙවලා ආපු ඉඳ ඔබට කරන ගෞරවයක් හැටියට ආවේ කියලා සින්දු තුනක් කියලා දියණියටත් කියන්න තියෙන එකම තමයි. ඒ කියන්නේ මේමයි මම එතෙන්ට යන එක තුලින් ජීවිතයක් බේරගන්න පුළුවන් නම්, ඒ කියන්නේ මම කොන්සර්ට් එකට යෑම කියන්නේ අතෑරීම තුලින් ජීවිතයක් බේරෙනවා නම් යන. ඒ කියන්නේ අතෑරලා යනවා. මොකද එතන ඉන්නේ මේ මිනිස්සයාගේ සල්ලි වලට වඩා ජීවිතයක් ලොකුයි. ඒකත් මං හිතන්නේ මේ මිනිස්සු තේරුම් ගනී පෞකලකාරී. හැබැයි මම මේ පැය භාගේ කැපකිරීම තුලින් මෙතන කිසියම් දෙයක් වෙන්නේ නැත්තම් කොට මං කියන්නේ දැන් වෙන කාට හරි ඉස්පිරිතාලට ගෙනියන්න පුළුවන් නම් මම මේ වැඩේ කරලා එනකම් ඒ වැඩෙත් කරලා ඒ මිනිසුන්ටත් සාධාරණයක් කරලා මේ වැඩෙත් කරලා මෙයාව බේර ගන්නත් පුළුවන්. ඉතින් මම ඉන්නේ ඒ ස්ථාවරේ. ඒක මම දන්නවා, ඔබ හොඳට දන්නවා කියලා ඔබ මාව දන්නේ ඉන්න දැන් ගොඩ කලක ඉඳන්. සෞනේ කොහොමද දියණියගේ පාසල් කටයුතු වලට ඔබද වැඩිපුර සම්බන්ධ වෙන්නේ බිරිඳද? දියණියගේ පාසල් කටයුතු වලට ඇත්තටම දියණියට තියෙනවා ලොකු මේකක් කියන මගේ ඒ කියන්නේ හිරිඳයි මගේ ඇයගෙනියයි දෙන්නම මේ හොඳ වෙලාවට මගේ තියෙන ජනප්‍රියතාවයෙන් ඉපිලිච්ච දෙන්නේ නෙවෙයි. ඒ දෙන්න ජනප්‍රියතාවයට ආසක් නැහැ. ඒකයි ඒ දෙන්න ඔය ෆොටෝ එකකටවත් එන්නේ නැත්තේ වැඩි. ඉඳවල හිටලා නිකන් අර හාවාද දකිනවා වගේ කතා කරලා ගත්තාම තමයි එන්නේ. බලෙන් ගන්න ඕනේද? බලෙන් ගන්න ඕනේ කියන්නේ බලෙන් ගන්න ඕනේ දෙන්නා. සහ මගේ දියණිය මට දැන් කියලා තියෙන දේ එයාත් දැන් හොඳට සිං කරනවා. එයාත් ඉස්කෝලේ දේවල් වලට මේ වෙනවා. එයාට එක මේකක් වුණා. ඉස්කෝලේදී එයාව ඩාන්සින් මොකක් කරි එකකට තෝරගන්න එයා හොඳට එයා අපිට කියන්නෙත් නැහැ. එයා තනියම කරගන්නවා ගොඩක් දේවල් අපෙන් උදව් ඉල්ලන. එයා ගිහිල්ලා දැල්ලා එයාව තේරිලා. තේරිච්ච නැති ළමෙක් ඇවිල්ලා කියලා එයාට ඒ ළමයාට තියෙන හිතේ අමාරුවට වෙන්න ඕනේ. ඔයාව ඉතින් ඕකට ගන්නත් ඒවා බාතියක දුවින්දනේ කියලා. මේකට එයාට ගොඩක් අප්සෙට් ගියා. මෙයා ඊට පස්සේ මට ඇවිල්ලා කිව්වා දැන් මේ අවුරුදු දෙකකට විතර කලින් වෙච්ච දෙයක්. තාත්තා මං ආසයි තාත්තා එනවාට බලන්න. හැබැයි තාත්තා ඊට පස්සේ ඉස්කෝලේට අත්‍යවශ්‍ය දෙයක් කරන්න එන්න එපා. මොකද මං ආස නැහැ මම තාත්ති කියන්නේ තාත්තිගේ දුව හැටියට මං ආඩම්බරයි. හැබැයි මම ආස නැහැ මම තාත්තිගේ දුව කියලා ගොඩාක් මිනිස්සු දැනගන්නවට. මං කෝ ඇයි මට මම දැනන්න ඇයි කියලා කියන්නේ මං ඇයි නෑ. එතකොට මම මොකක් හරි කරලා දැනක් ගත්තත් මේගොල්ලෝ හිතන්නේ මේ ඔයාගේ නම හින්දා මට මේක ලැබෙනවා කියලා. ඒක එකක්. අනිත් එක මට කිව්වා ඔයා කොන්සර්ට් එකකට ඇවිල්ලා ඉදිරියෙන්ම වාඩි වෙලා ඉන්නකොට මට සින්දු කියනකොට මට නිකන් ඔයාගේ ස්ටෑන්ඩඩ් එකට මම ඉන්න ඕනේ කියන එක දැන්නා මට කරගෙන මට සිංකරන එකත් හරියට එන්නේ නැහැ කියලා. ඒ හින්දා අම්මා එනවා නම් තනියම ඉස්සරහ හිටියට කමන්නේ නැහැ. ඔයයි අම්මයි දෙන්නම එනවා නම් අන්තිම රෝ එකේ සීට් එකක් ගන්න කිව්වා. මට පේන්නේ නැති වෙන්නේ. ඒක මෙයා හොඳ නැතිකමට නෙමෙයි කියන්නේ. මං ඇත්තටම ඒ කියපු දේ ගැන ආඩම්බර වෙනවා. ඔබේ බිරිඳ ඔබ විවාහ කරගද්දී ඔබට පෙම්වතියන් කී දෙනෙක් හිටියද? තුනක් විතර ඉන්නදී. තුනක් විතර ඉන්නේ නැහැ මන් නැහැ කියන්නේ. මම ඉස්කෝලේ යන කාලේ ඉඳන් මට හිටියා. මට පෙම්වතියන් හිටියා.
මම බොහොම සමබරව ජීවත් වෙච්ච කෙනෙක්. හරිද? ඒ කියන්නේ ඉස්කෝලේ කියන්නේ මං අර ඉස්සෙල්ලා කිව්ව ක්ලාස් එක හොඳට කරයි කියන ඒ කරන ගමන් ඉතින් හොරෙන් ඔය ෆ්‍රෑන්ස් දෙක තුනක තිබුණා ඉතින් ඉස්කෝලේ යන කාලේ. මේක තුනක් කියන්නේ එකට නෙමෙයි. කවදාවත් එහෙමම කරලා නැහැ. එකින් එක මම කියන්නේ. ඉතින් ඒ වගේ ඉතින් ජීවිතේ හොඳට මේ සතුටින් ඉඳලා තියෙනවා. පෙම්වතිය තුන් දෙනෙක් ඉන්නේ. පළවෙනි පෙම්වතිය තාම මතකද? මතකයි මේ මේ මේවත් මෙහෙමනේ මට අර හඬබට වගේ වෙන්න බෑ. හරිද? මොකද මම දන්නවා මගේ බිරිඳ ඒව ගැන බොහොම ඕපන්. අපි මං එයාට කියලා දෙනවා දැන් අනිත් එක අපි ඉන්නේ ඒජ් එකෙත් එක්ක ඕ පර කතා නිනාවෙන් අපි ඔක්කොම එකට කතා වෙලා කතා කරන දේවල් මම දන්නේ නෑ මේ පැත්තෙන් කොහොමද කියලා. ඉතින් මම ඕවා මෙතන කියන්න හොඳ නෑ. ඉතින් තුන් දෙනෙක් විතර ඉඳලා තියෙනවා. ඔබේ බිරිඳ ඔබේ ජීවිතයට කොයිතරම් වටිනවද? මගේ බිරිඳ තමයි මගේ ශක්තිය. මගේ බිරිඳ තමයි මාව ඇත්තටම මාව ගොඩාක් කියන්නේ හරි තීරණ පැත්තට බර කරන කෙනෙක්. සහ සිම්ප්ලිසිටි කියන එක. මම කියපු ගොඩක් දේවල් මම එයාගෙන් ඉගෙන ගත්ත දේවල්. එයා මාව බොහොම මේ කකුල් දෙක පොළොවේ අල්ලලා තියන් ඉන්නවා. මම එහෙම කියන්නේ. කියන්නේ කන්ට්‍රෝල් කරනවද? කන්ට්‍රෝල් කරනවා නෙමෙයි. එයා මාව කන්ට්‍රෝල් කරන්නේ නැහැ. අතන මම තමයි කන්ට්‍රෝල් කරනවා. කන්ට්‍රෝල් කරන්නේ නැහැ. මම කියන්නේ මෙහෙම. මම ඔයාලට හොඳ එක්සැම්පල් එකක් කියන්න. දැන් අවුරුදු 30ක් විතර වෙද්දී ඔයා දන්නවනේ අපි හොඳට අපේ ජොබ් එකේ අපි කියන්නේ සින්දු කියන එක අපි උඩටම ඇවිල්ලා හිටියේ. ඒ කාලේ ඉතින් ඕන කෙනෙක් හොඳ වාහනයක් ගන්න ආසයිනේ. උඩම ලෙවල් එකේ මම මොකද්ද කියලා කියන්නෙත් නැහැ. මොකද ඒව අදාළ නැහැ මිනිසුන්ට. මම අද ඉන්න මේ YouTube එකේ ඉන්න කොල්ල කෙල්ලොන්ටත් කියනවා තමන් ගන්න වාහනේ අදාළ කරගන්න එපා ෆෑන්ස්ලට. මොකද ඒ මිනිස්සු ඒ තමන්ට ආදරය කරන්නේ කාර් එකට නෙමෙයි. තමන්ට. තමන් කාර් එක ගත්තද කියන එක තමන්ට හොඳයි. අර ඔයා අහලා තියෙනවද ඔස්ට්‍රේලියාවේ එහෙම ගියාම කියනකොට I achieved this කිව්වම congratulations නෙවෙයි කියන්නේ. Good for you. It's good for you. Not for anybody else. මම හොඳ කාර් එකක් ගියා කියන එක පාර යන මිනිහට කොහොමද අදාළ වෙන්නේ? ආ කිසිම අදාළයක් නැහැ. අනිත් එක මේ මිනිස්සයාම සල්ලි දීලා වෙලා මම මේක ගිහින් මේ මිනිස්සක හොම්බෙයිනෝ වගේ වැඩන්නේ කරන්නේ. මම ඉතින් ආදරෙන් කියන්නේ මේ ඉන්න තරුණ කොල්ලෝ කෙල්ලන්ට කියන්නේ මේ වගේ වැඩ කරන්න එපා. ඒක අදාළම නැහැ. ඒක තමන්ගේ පර්සනල් දෙයක්. ඒක මම නිකන් ඇඩ්වයිස් මට ඕක කියන්න ඕනෙකම තිබුණා. හරිද? ඒ කියන්නේ අදාළ කරගන්න එපා. ඒක මම මේ හොඳට ආදරයට කියන්නේ. එහෙම නැතුව මේ වැරද්දක් පෙන්නනවත් නෙමෙයි. හරි. ඉතින් අවුරුදු 30 දීතර ආසයිනේ ටිකක් ලොකු මහණයක් ගන්න තරම් ආදායමක් තිබුණා. ඉතින් ඔය 30 දී මම ඔක් ගන්න ඇද්දි මගේ වයිෆ් කිව්වා ඇයි ඔයා අයියෝ ගන්න. වයිෆ් එතකොට මට වඩා අවුරුදු 8ක් බාලයි. යා මේ 22 කෙල්ලෙක් කියන කතාවක්. හරිද? අයියෝ ඔක් ගන්න පිස්සුද? මං කෝ ඇයි? හොඳට යන්න. දැන් ඔයාට 30යිනේ. ඔයා දැන් පොඩි කාර් එකක ගියයි කියලා ඔයාට කවුරුත් මුකුත් කියන්නේ නැහනේ. ඔයා ඉන්නේ යූත් ස්ටේජ් එකේ 30යි. ජනප්‍රියතාව දිනන එක කාර් එකට නෙවෙයි මිනිස්සු ඔයාට ගරු කරන්නේ. ඔක මට තාම මතක. දැන් ඔය වයසට හරියන එකක් ගන්න. 40 වෙද්දිත් ආදායම මේ විදිහටම තිබුණොත් දැන් අපි හිතමු A and B කියලා තියෙනවා කියලා උඩ කාර් දෙක. ඔයා B එකක් ගන්න. හරිද? 45 50 වෙද්දි ඔය විදිහටම ආදායම තිබුණත් අන්න ඒකක් ගන්න. නැත්තම් වෙන්නේ දැන් ඒකක් ගත්තට පස්සේ 40 වෙද්දි ආදායම අඩු වුණොත් ඔයා ආපහු පොඩි කාර් එකකට බහින්න. ඒ ඉන්න ගොන් වැඩ කරන්නේ නැතුව එහෙමම ගොන් වැඩ කරන්නේ නැතුව ඔහොම ගන්න ඔයා ඒ කාලේ හරියන්න ගන්න. නැත්තම් දැන්ම ඕක ගත්තට පස්සේ අවුරුදු 50 වෙද්දි මොකේද යන්නේ කියලා. ඔය වගේ දේවල් ගොඩාක් කරලා තියෙනවා. ඒ කියන්නේ හුඟක් මේව කරලා තියෙනවා. සහ මීඩියා වලට සමහර වෙලාවට අපිට කියන්න ඕනේ දේවල් තියෙනවා. අද වුණත් ඉන්ටර්විව් එකේ මම ගන්නේ කතා කරන්නේ. එයා ආසන එකකට. එයාට ඒක පිළිබඳ පුරාණේ රෝගියුනෝ වගේ. ඉතින් අපිට ඒක මීඩියා වලදී අපි කතා කරන්න වෙනවා. ඔනේ ෆෑන්ස්ලා ආසයි දැනගන්න. ඒකනේ අපි මේක කියන්නේ. ඉතින් ඒ වගේ ගොඩාක් තැන් තියෙනවා එයා මාව කන්ට්‍රෝල් කරන. මම එයාට ගොඩාක් ගරු කරන කෙනෙක්. එයා මට වඩා අවුරුදු 8ක් බාලයි. හැබැයි
මට වඩා අවුරුදු 10ක් විතර වැඩිමල් වගේද? වැඩිමල් වගේ තමයි මට අදහස් වලින්. අදහස් වලින් තේරෙන්නේ. ඔබ ජීවිතේ මේ කර්මය කියන දේ වාතයේ කොච්චර විශ්වාස කරනවද? මම කර්මය විශ්වාස කරනවා. හැබැයි මම ඒත් එක්කම විශ්වාස කරනවා කර්මයට ෆුල් ඉඩ දෙන්නත් හොඳ නැහැ කියලා. කර්මය වෙනවා. කර්මය ඉඳ තමයි අපිට වෙන්නේ. හැබැයි කර්මයටම ඉඩ දීලා උඩ බලාගෙන හිටියොත් මොනවත් වෙන්නේ නැහැ නේද අයියෝ. කර්මය කර්මය කියලා ඉතින් ඉන්න බෑ. මම ওই කේන්දර තියෙන්නේ. ජ්‍යොතිෂයටත් මම කියන්නේ ජ්‍යොතිෂය ඇත්ත. මම ජ්‍යොතිෂය බොරු කියලා කියන මිනිහෙක් නෙමෙයි. ජ්‍යොතිෂය ඇත්ත. හැබැයි මම ජ්‍යොතිෂය කියන්නේ කේන්දරේ බලන්නේ නැහැ. බලන්නේ නැහැ. බලන්නේ නැහැ. කවදාවත් බලලත් නැද්ද? වාදන්නවද සන්තුෂිමායි මේ වෙනකොට වෙලාවක් බලන නෙමෙයි ඒක ඇල්බම් එකක්වත් දාලා තියෙන්නේ. වෙලාවක් බලන නෙමෙයි ඒක හිට් සින්දුවක්වත් දාලා තියෙන්නේ. වෙලාවක් බලන නෙමෙයි අපේ අලුත් ඔෆිස් බිල්ඩින් එක ඇරි අපිට හොඳයි හිත කියලා හිතපු දවසේ. හැබැයි ස්වාමින් වහන්සේ ඇවිල්ලා ඇරිත් කියනවා. හරිද? ඒ චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට කරනවා. හැබැයි ජ්‍යොතිෂයට අනුව නැකත බලන නෙමෙයි. සමහර තැන් වැරදිලා තිනවා, සමහර තැන් හොඳ වෙලා තිනවා. ඒක ජ්‍යොතිෂයෙන්ද නැද්ද කියන එකක් නෙමෙයි මම කියන්නේ. මම මේ කියන්නේ ජ්‍යොතිෂය ඇත්ත. හැබැයි මම කේන්දරේ බලන්නේ නැති හේතුවක් තියෙනවා. සමහර කාල තියෙනවානේ අපි අපිට කරන දේවල් හරියන්නේ නැහැ. හැබැයි අපි අරක බලපුවාම කියන්නේ ආ මේක හොඳ නැහැ. ඒ රාස්තකේ හරි මොකක් හරි එකක් යනවා. එන ඡනවාරි වෙනකන් අපි මොකුත් කරන්නේ නැහැ ඊට පස්සේ. මම කියන්නේ ඒක හොඳ නැති වැඩක්. ඒක වැරදි වැඩක්. අපි ට්‍රයි කරන්න ඕනේ. හොඳ නැති කාලේ තමයි ට්‍රයි කරන්න ඕනේ. When you are down only you can try to go up. එතකොට අපි අපිට ඒ වගේ කාලා තිබිලා තියෙනවා. ඔබ දන්නවා අනිවාර්යයෙන්. මම ඒක අපේ පර්සනල් දේවල්. හොඳ නැති කාලා අපිට තිබිලා තියෙනවා. අපි හැබැයි ඒ කාලෙත් අපි ට්‍රයි කරන එක නැවතුනේ නෑ. මොකක්ද BNS ලගේ තියෙන මැජික් එක බාති අයියා? ඇත්තටම දැන් හර්ෂ රනිල් සුසංයෝගයේ ගීත ගායනා කරනකොටත් ඒ ස්ටේජ් එකේ BNS ලා හිටියා. කසුන් කල්ලහාරලා රනිදුලා ඉන්න ස්ටේජ් එකෙත් හිටියා. පසු කාලින වර්තමානයේදී ධනිශ්‍රීලා ඉන්න ස්ටේජ් එකෙත් BNS ලා පර්ෆෝම් කරනවා. මොකක්ද මේ මැජික් එක? මැජික් එක මම මෙහෙම කියන්න. ඕකට ලස්සන කතාවක් කියනවා. Change is a conscious effort. Change is a conscious effort. Change කියන දේ හරි අමාරුයි. ඔය අවුරුදු 30 පැන්නට පස්සේ ඔය change කියන දේ හරි අමාරුයි. අදට අපේ කාලේ අපේ වයසේ හිටපු අර ඒ කාලේ අපි මේ වගේ සින්දු කරන්න ඕනේ කියපුවා. අයියෝ මචං ඒ කාලේ සින්දු මාර ලස්සනයිනේ. මං කියන්නේ දැන් ඔන්න ඕගොල්ලෝ අපේ අර පරණ කට්ටිය වගේ දේකට එනවා. Change is a conscious effort. මම ඔබට ඒකට ලස්සන කතාවක් කියන්නම්. අපේ ඔෆිසර්ස් වලට අපි ගන්නවා කොන්ෂස්ලි ගන්නවා පාසලෙන් අවුට් වෙන තරුණ ළමයි අප්‍රෙන්ටිස්ස් ලැටියට ගන්න. ඒ ළමයින්ට අපි කතා කිරීමේ ෆ්‍රීඩම් එක දෙනවා. අපේ ඔෆිසර්ස් හරි ෆ්ලැට් ඔෆිසර්ලා, සාමාන්‍ය පාරම්පරික සර් කියන ඒවා ඒව නැහැ. ෆොටෝ ඒ කියන්නේ ෆොටෝ කොපියක් ඕනනොත් මම ගිහිල්ලා ගන්න. ඒ වගේ ෆ්ලැට් ස්ට්‍රක්චර්ස් තියෙනවා. අපේ GM උයි ඉන්න ජූනියර්ම එක්සිකියුටිව් උයි ඕන කාමරේට ඇවිල්ලා මට සමහරවල් නෑ ඔක් කරන්න හොඳ නෑ කියලා කියලා යනවා. ඔය වගේ එකක් තියෙන්නේ. අපි ඒක ඇයි දන්නවද කරන්නේ? ඒකෙන් මම අපිට හැබිට් චේන් ගැන අපි ඒ කාලේ අනුගණන් වල ඇන්දර ලොකු කලිසන්නේ. මතකද අර හිප් හොප් අර ලොකු ඇඳුම් අඳින කාලේ. ඊට පස්සේ ඕක ස්ලිම් කට් ජීන් එක ආවනේ. මම ඔය 2010 විතර යනකම් මට ස්ලිම් කට් එක සෙට් නැහැ. අපි අච්චර ඇඳපු එක. අපේ ස්ටුඩියෝ එකේ හිටිය තරුණ ළමෙක්. දවසක් උදේ තේ බිබී අපි කතා කර කර ඉන්නොත් අයියා මේ අයියා නෙමෙයි බාරනම් මට අවුරුදු 20ක් විතර බාලයි අර. අනේ අයියා මේ ඔයා දන්නවද මේ ඔයා ස්ලිම් කට් එකක් ඇඳුවොත් හොඳයිනේ පොඩ්ඩක්. දැන් ස්ලිම් ඇඳලා බලන්න අයියා ටිකක් කල් නැන් හිටියොත් හරියයි. ඊට පස්සේ මට මතක ඇති අනු ගණන් වල ඩාර්ක් බ්ලූ ජීන් එක අඳින්නේ. අඳින්නේ නිකන් ලයිට් බ්ලූ එක. මම ඒත් අඳින්නේ ලයිට් බ්ලූ. ඔය බලන්න සාවන්න නම්ම නම් ඔක්කොම ඇඳගන්නේ ලයිට් බ්ලූ. ඔය ලයිට් බ්ලූ එක. අය පාටක් පොඩ්ඩක් බලමු. මම මොනවද කරේ? මම හොරෙන් ගියා. හොරෙන් ගිහිල්ලා ඔය වගේ ස්ලිම් කට් ජීන් එකක් ඇඳන වීකෙන්ඩ් පාක් විතරක් ගෙදර ඇඳගෙන හිටියා. හරිද මේ කම්ෆර්ටබල් වෙන්නත් ඇඟට සෙට් වෙන්න ඔව් අර අපු ගෙඩියට මීඩි ගාලා වගේ වගේ කතා ඒක වෙන්නේ. ඉතින් බොහොම හැම ටික කලක් යනකොට ඒක කම්ෆර්ටබල් වුණා. සහ අපේ ඔය කියනවා නේද ඒ කියන්නේ අර
අන්තරයක් මන්තරයක් වුණත් 108 පාරක් ජප් කරපුවම වැඩ කරනවා කියන එක ඇත්ත. දැන් රූසරා කියන සින්දුව ගන්නකො අපි අපේ මේ ගිය අවුරුද්ද ආපු ඇල්බම් එක අපිට තේරිච්ච දෙයක් තමයි ඔය යූත් එක තියෙනවනේ. දැන් අපේ ඔය YouTube Instagram ඒ ටික ගත්තොත් ඔයාම දන්නවා අවුරුදු දෙකකට කලින් අපි කොතනද හිටියේ කියලා. මොකද අපි TV රේඩියෝ කියන මේ මාධ්‍යවල අපි ඒක තරණය කරලා ඩොමිනේට් කරගෙන හිටියේ එක කාලයක්. වට මතකයි TV රේඩියෝ මාධ්‍ය ඩොමිනේට් කරගෙන හිටියේ. ඉතින් අපිට අලුතෙන් එන මීඩියා වලට එච්චර අපි හිතාගන්නේ මේ අලුත් එකක් එහෙම නිතන්නේ ගොඩක් කට්ටිය අදටත් හිතන්නේ මේ අලුත් කොල්ලෙක් කියලා හිතන්නේ. ඉතින් ඔය TV මීඩියා මාධ්‍ය වල ඩොමිනේට් කරන් හිටපු අපි YouTube යුගයේ අපි ගණන් ගන්න තුගිය. ඊට පස්සේ අපිට තේරුණා නෑ මෙතන තමයි දැන් තියෙන්නේ. දැන් මොකද කරන්නේ 2017 මේ YouTube එකේ හිටිය subscribers ලා 12,000 කොහෙද? Instagram එකේ හිටිය පොඩි ප්‍රමාණයක්. දැන් අලුත් ඇල්බම් එකක් දානවා. අපි සින්තු ටික හදලා අපි young producers ලාත් එක්ක අපි වැඩ කරා. දැන් වැඩ කරද්දී අලුත් beats එහෙම you have to get used to it. මම කරේ මගේ හුව ඉන්නවනේ දුවත් එක්ක එකතු වෙලා එයා ආස සින්දුයි මගේ ආස සින්දුයි playlist වලට දාගන්න. කාර්කේ යද්දී අපි ඕක මාරු කර කර අහනවා. ටික කලක් යනකොට ඇත්තටම ඒවැයි තියෙන හරය තේරුම් ගන්න. අපිට එකපාරටම තේරෙන්නේ ඒවැයි හරයක් නැහැ කියලා තමයි. හැබැයි ඒවැයි ඇයි මේගොල්ලෝ මේකට කැමති? මේගොල්ලෝගේ කාලෙක් ඇයි මේගොල්ලෝ මෙහෙම හිතන්නේ? අපිට කියන්න බෑ අපි මේ දැන් අපේ තාත්තලා ඔය පිට නිවල නට නට කියන්නේ තාතල ඉස්සල කියනවානේ ගමේ දුවනවා කුඹුරු වල දුවනවා මඩේ වැටෙනවා. ඕගලන්ට ඒක නැහැ. ඕගලන්ට වැඩක් නැහැ නේ. අපි අසතුරෙන් හිටියේ නැහනේ. අපි ඒ කාලේ පාරවල් වල ක්‍රිකට් ගහනවා කොල්ලොත් එක්ක ස්කීම් එකේ කොල්ලොත් එක්ක අපි ෆුල් සෙට් ඕවා කරා. දැන් අද කාලේ සමයින්ට ඒක නැහනේ. ඒ හොර තමයි උස්සන් යනවා මේ ගොඩක් අන්තරාදායක ළමයින්ට තියෙන වෙනම එක. හැබැයි ඒ ළමයි අසතුරෙන්නේ නැහැ. අපි මේ ළමයින්ගේ තියෙන එන්වයරන්මන්ට් එකත් එක්ක ඕක ඇනලයිස් කරන්න ඕනේ. ඉතින් ඕක තේරුම් ගත්තාම ඔය චේන්ජ් කියන එක කරන්න හරි ලේසිලා හිරු. එතකොට ඔය චේන්ජ් කියන එක ඉට්ස් අ කොන්ෂස් එෆර්ට්. කියන්නේ ආයාසයෙන් දාන්න ඕනේ, කියන්නේ ආයාසයෙන් කරන්න ඕනේ ක්‍රියාවලියක්. කියන්නේ අවුරුදු 30 ඊට පස්සේ. ඉතින් ඕක තමන්ගේ ජීවිතයට එකතු කරගත්තා. මෙන් ඉට්ස් අ වේ ඔෆ් ලයිෆ්. හරි ලේසි පරම්පරා අතර ගැප් එක බ්‍රිජ් කරන්න. මං හිතනවා ඒක වෙන්න ඕනේ අපිට. මං හිතනවා ඒකද මැජික් එක. මං හිතනවා ඒක තමයි අපේ මේ වෙනකොට තියෙන මැජික් එක කියලා.